අයිබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360. ඔබ කලින් දැනුවත් වූ ආකාරයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද අපේ විශේෂ ආරාධිත. අයිබෝවන්. ඔබතුමාලා අයිබෝවන් කියනවනේ ආසියානු ආසියානු නිකන් පසුගාමී ලක්ෂණයක් විදිහට අයිබෝවන් කියන එක පන්සිල් ගන්න එක එහෙම පක්ෂය තුළ එහෙම මතයක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් වෙන විදිහක් නෑ ඔබතුමා කියනකොට මම කිව්වා. හොඳයි. අපි කෙලින්ම ඡන්දිතෙමු. දෙපැත්තෙන්ම කෑවා ඇති ගම ජනතා විමුක්ති පෙරමුණට දීලා බලමු කියලා තමයි මේ දවස්වල තාප්පයක් ගානේ පෝස්ටර් ගහලා තියෙන්නේ. දීලා බලමු කියලා යෝජනා කරන්නේ. ඒ කියන්නේ පොඩි අර ෂුවර් නැති ගතියක් විශ්වාස නැති ගතියක් තියෙනවා දෙන්න කියලා ඉල්ලන්නේ. අර ඒ කඩෙත් බඩු ෂුවර් නැහැ මේ කඩේ බඩු හොඳ නැහැ මේ කඩේ බඩු ෂුවර් නැහැ කිව්වා වගේ දීලා බලමු කියලා කතාවක් කියන්නේ දෙන්න කියන්නේ නැතුව. ඔබ දන්නවා මම දන්නවා මේ මාධ්‍ය ආයතන සතුවත් ප්‍රචාරක ආයතනයක් තිබෙනවා. ඒ ප්‍රචාරක ආයතනයෙන් විමසා බැලුවොත් කොහොමද ප්‍රචාරණ ක්‍රමවිධි සකස් කරන්න කියලා අන්න එවැනි ක්‍රමවේදයක් තමයි අපි මෙතිවරණදී උපයෝග කරගත්තේ. ඒ කියන්නේ අපි උත්සාහ කරනවා පළමු වතාවේදී මෙතිවරණයේ ආරම්භයේදී අපේ මතය ජනතාවට සමීප විය යුතු තිබෙන ජනතාවගේ හිතේ තිබෙන අදහස් මොකද්ද? ඔවුන් කල්පනා කරන්නේ මොන ආකාරද? ඊට අනුරූපී වෙන තැනකට අපේ මතය පෙළගස්සිය යුතු තිබෙනවා. අනතුරුව තමයි එතෙන් සිට ක්‍රමානුකූලව පෙබරවාරි මාසේ 10 වෙනිදා වෙනකන් අපේ මෙතිවරණ ප්‍රචාරක සැලැස්ම දියත් කළ යුතු වන්නේ. අන්නේ එහි ආරම්භක පියවර තමයි දීලා බලමු. ඉත ඔබ බලන්න තව තියෙන ප්‍රචාරක ක්‍රියාමාර්ග රැසක්. එතකොට ඔබට ඔය ඉදිරිපත් කරන ගැටලු නිරාකරණය වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ පුරාවටම ලැබුණු හොඳම අවස්ථාව තමයි තිස්ස මහරාමේ අදිෂ්ඨානයේ පුරවරය. හැබැයි මේ ජයග්‍රහණය රඳව ගන්න බැරි වුණා. ජනතාව දෙවනවර මේ අදිෂ්ඨානය රඳව ගත්තේ නැහැ ප්‍රතික්ෂේප කරා. වැරදි. පළමු වතාවට අපි තිස්ස මහරාම ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරන්නේ 2002 වසරේදී. 2002 වසරේ ලබා ගන්න ලද ඡන්ද සංඛ්‍යාවත් මන්ත්‍රී ධූරටත් වඩා වැඩියෙන් අපි 2006 වසරේදී ජයග්‍රහණය කරනවා. 2009 අවසන් වන විට ඔබ දන්නවා ඒ වෙලාවේ අපේ රට පාලනය කරපු රාජපක්ෂ පාලනය ඔහුට අනුගත නොවන ඔහුගේ බල ආධිපත්‍ය පතුරවන්නේ නැති කිසිදු බිම් කොටසක් ලංකාවේ තියෙන්න ඕනේ නැහැ කියලා කල්පනා කරා. ඒ අනුව කොමසාරිස් පාලනයක් යටතට විවිධ බොරු චෝදනා ඉදිරිපත් කරමින් බලහත්කාරයෙන් ඒ පවරාගෙන ලැබුවා. අවසානයේදී 2010 පළාත් පාලන මැතිවරණයේදී එම තිස්ස මහරාම ප්‍රාදේශීය සභාව අපිට අහිමි වුණා. අවස්ථා දෙකකට පසු 2010 කියලා කියන්නේ එතකොට ඒක අපේ රටේ සුවිශේෂී දේශපාලන තත්ත්වයක්. අය මම හිතන්නේ අපේ රටේ එවැනි පන්නේ පක්ෂවලට කවදාවත් එවැනි තත්ත්වයක් ආයේ වාසගත තත්ත්වයක් නිර්මාණය වෙවි කියලා 2009 යුද්ධය අවසාන වීමත් සමගම ඒ පැවති පාලනය පිළිබඳව ජනතාවගේ තිබුණු ඒක ප්‍රසාදයෙන් ඒ කියන්නේ ඒක කිසිේත්ම අර ප්‍රාදේශ සභාවක් ලෙස කල්පනා කරන වෙනුවට ජාතික වශයෙන් ඇතිවෙච්ච දේශපාලනයේ වඩාත් වාසගත තත්ත්වයේ විසින් 2010 අපිට සමාරාම් ප්‍රාදේශ සභාව හිමුණා. යුද්ධය අවසාන මොහොතේදී යුද්ධයට එරෙහි ප්‍රතිපත්තියක හිටියේ නැත්තම් ඔය කියන යුද ජයග්‍රහණයේ වාසිය ජනතා විමුක්ති පෙරමුණට හිමි කරගෙන තිස්ස මහරාම ප්‍රාදේශීය සභාව අදිෂ්ඨානයේ පුරවරයේ විදිහට පවත්වාගෙන යන්න තිබ්බා නායකතුමා. නෑ වැරදි. ඒ කියන්නේ යුද්ධය එල්ටිඩි සංවිධානය පරාජයපත් කිරීම ආණ්ඩුවේ හමුදා අතර තිබුණු ගැටුපකින් ඔබ්බට යන දේශපාලන ව්‍යාපෘතියක් බවට පරිවර්තන වුණා යුද්ධය. ඒ දේශපාලන ව්‍යාපෘතියේදී යුද්ධයට පක්ෂපාතීද නැද්ද කියන එක නෙමෙයි ප්‍රධාන සාධකය වුණේ. ඒ මොහොතේ පවතින පාලනයට පක්ෂපාතී කෙනා දේශප්‍රේමියා වෙන්නත් ඒ මොහොතේ පවතින පාලනයට එරෙහි වන්නා
දේශප්‍රේමියා නොවන තත්ත්වය සූත්‍රගත කිරීමට සමත් වුණා. අන්නේ සූත්‍රගත කිරීම තමයි මම හිතන්නේ කිසිදු, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ ප්‍රබුද්ධයේ කියා ගන්න බොහෝ පිරිස් ඒ බෙදීම හමුවේ අසරණ භාවයට පත් වී පැවති පාලනයේ සුරතුළුම් බවට පත් වූ අවධියක් අපි දැක්කා. ඒ නිසා යුද්ධයට පක්ෂපාතීද කියන එකට වඩා, යුද්ධයට විරුද්ධද යුද්ධයට පක්ෂපාතීද කියන සාධකයට වඩා ඒ මොහොත උන් සමාජගත කරන්න සමත් වුණා. පැවති පාලනයට පක්ෂපාතී වන්නන් දේශප්‍රේමී ලෙසත් උන්ට එරෙහි වන්නන් දේශද්‍රෝහි ලෙසත් අර්ථකථනයකට තමයි ඇවිල්ලා තිබෙන්නේ. කොච්චරද කියනවා නම් වර්තමානයේ පවා එහෙමයි. වර්තමානයේ ආණ්ඩුව සමග ඉතාම සමීපව නියෝජ්‍ය අමාත්‍ය ධූර දරණ අය එක් රැයකින් ඔවුන් වෙස්මාරු කොට රාජපක්ෂ කඳුරට හේතු වන්නේ නම් ඔහු දේශප්‍රේමියෙක් වෙනවා. රාජපක්ෂ කඳුර වෙනුවෙන් මෙතර කාලයක් දේශපාලනය කරලා මේ නිශ්චිත මොහොතේ ඔවුන් වෙන කඳවුරකට, මෛත්‍රීපාල මහත්මයා කඳවුරට සේන්දු වන්නේ නම් ඔහු දේශද්‍රෝහියෙක් වෙනවා. එනිසා අපේ රටේ මාධ්‍ය සහ මේ දේශපාලන ව්‍යාපෘතිය සමත් වුණා. දේශප්‍රේමීද නැද්ද කියන නිර්ණායකය රාජපක්ෂට පක්ෂපාතීද නැද්ද කියන නිර්ණායක බවට පරිවර්තනය කරනවා. ඉතින් අපි එක මං හිතන්නේ දැන් සැලකිට ප්‍රමාණික බිඳවට්ටන සමත් වීදී අපි උත්සාහ කරනවා. දේශප්‍රේමීත්වය කියන්නේ රාජපක්ෂට පක්ෂපාතීද නැද්ද කියලා මනිනේකෙන් නෙවෙයි දේශප්‍රේමීත්වය නිර්ණායක කියලා අපි කල්පනා කරනවා. දැන් රණවිරුවා කියන නම පිළිබඳව ඊට පස්සේ යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මතය මොකක්ද? කාලයක් අපි දැක්ක දැන් තමන් මර්ධනය කරයි කියලා චෝදනාවට ලක්වුණු රණවිරුවන් වෙනුවෙන් යුද්ධය පවතින කාලේ බෝධි පූජා තියෙන තත්ත්වයට පවා ජනතා විමුක්ති පෙරමුණේ පෙළඹිලා හිටියේ. අද මොකද්ද තියෙන ස්ථානය? ඒ කියන්නේ යුද්ධය පැවතිත් වෙලාවේදී අපි කල්පනා කරනවා ඒ ත්‍රස්තවාදී නැගී සිටීමක් තිබුණා. ඒ රට බෙදා වෙන් කිරීමේ ඉම දක්වා තල්විමින් තිබුණා. ඒ කිසිසේත්ම සිංහල ජනතාව සහ දෙමළ ජනතාව අතර ඇති වූ යුද්ධයක් නොවේ. ඒ උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් හා දකුණේ හමුදාවන් අතර, ආණ්ඩුවේ හමුදාවන් අතර පැවති යුද්ධයක් බවට තිබුණා. හැබැයි මේ යුද්ධය ඒ මොහොතේ කෙලවර වුණේ නැත්නම් ජනතාවක් අතර මේ යුද්ධය දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර යුද්ධයක් බවට පරිවර්තනය වීමේ ඉඩකඩ තිබුණා. ඒ නිසා යුද්ධය LTT සංවිධානය යුදමේ ලෙස පරාජයට පත් කළ නිස්ථාවරය අපි හිටියා. ඒ වෙනි විශාල කාර්යභාරයක්. මොකද අපි යුද්ධ කරන්නේ නැහෙනි. දැන් බුඩාකා යුද්ධ කරා වගේ කතා කරලා අපි යුද්ධ කරලා නැහැ. හැබැයි යුද්ධ කරන කණ්ඩායමට අපේ පැත්තෙන් අපේ සහය ලබා දෙනු ලැබුවා. හැබැයි අපිට එතන අඩුවක් තිබෙනවා. මම ඔබට කියන්නම්, අපි සතු තිබෙන අඩුව තමයි වමේ ව්‍යාපාරයක් හැටියට මේ යුද්ධේ පවතින වෙලාවේදී එම පළාත්වල ජීවත් වෙන සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ මේට වඩා වැඩි අවධානයක් අපි යොමු කළ යුතු තිබුණා. යුද්ධයේදී අපේ අඩුවක් තිබෙනවා. අපි එක තාමස් ස්වයංව දකින අඩුවක්. ඒ යුද්ධේ වකවානුවේදී එම පළාත්වල ජීවත් වෙන ජනතාවගේ ගැටලු පිළිබඳව මේට වඩා සංවේදීව අපි කටයුතු නොකිරීමේ අඩුව තිබෙනවා. ඊළඟ තමයි තියෙන්නේ සිංහල සහ දෙමළ ඡන්ද පෙරටුගාමී පක්ෂියත් සමග බෙදා හදා ගැනීමේ ගැටලුවක් නේද? ඒක ඡන්දයක් බෙදා ගන්නවා කියන්නේ නෑ. ඒ කියන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටද වැඩිපුර සුළු ජාතීන්ගේ කැමැත්ත යොමු වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණද කියන ගැටලුව නේද? දැන් මට මොහොතක් දෙන්න මන්ත්‍රීතුමා, අපිට වෙලාව බලන්නට. ඒ කියන්නේ සුළු ජාතීන් කියලා හඳුන්වන ලබන්නේ වචනය වැරදි වෙන්නට පුළුවන්. ඒ ජාතීන්ගේ ඡන්ද කොටස බෙදා ගන්න තියෙන ප්‍රශ්නයක් නේද මන්ත්‍රීතුමා? ඡන්ද කොටස බෙදා ගන්න ඒගොල්ලෝ ඡන්ද ඉල්ලන්නේ පැයි. ඔව්, ඒ මේවර නැතිවරණේ පොඩින්. මෙහෙම තියෙනවා, දේශපාලන ව්‍යාපාර අතර සමහර ප්‍රශ්නවලදී සමපාතයන්ට එනවා, සමහර ප්‍රශ්නවලදී එකග නොවන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඉතින් අපිට කියන්න බෑ කොතනකවත් කවුරු හරි අර්ථකථනය කරනවා නම් යම් ප්‍රශ්නයක් පිළිබඳව. දැන් අපි හිතුවොත් සයිටම් පිළිබඳ ප්‍රශ්නයේදී අපත් ස්ථාවර කෙටියා, ඔවුන් ස්ථාවර කෙටියා, ව්‍යංගයෙන් රාජපක්ෂ පවා එම ස්ථාවරයට එමින් තිබුණා. මම දැක්කේ ඊපෙරෙදත් කොහෙද ප්‍රකාශ කරලා තිබුණා ව්‍යංගයෙන් පවා. එතකොට ඒ සමපාත වීම විසින් කියන්න බෑ අනිකා ආක්‍රමණය කරන්න අනිකා වෙත එම් ගමනාවක් නෙවෙයි. අපි දේශපාලන දැක්මක් ඇටියට අපේ අඩුව අපි තා පැහැදිලි පිළි අරගෙන. නමුත් ඔබ කලින් ආපු ප්‍රශ්නේ තමයි මේ රණවීරුවා යුද ජයග්‍රහණ වගේ ඒවා. දැන් අපි යුද්ධ අවසන් වුණේ 2009 මේ මාසේ 19 වෙනිදා. අපි 27 වෙනිදා වෙනකොට යෝජනා ගණනාවක් කරී ආණ්ඩුවට, මොකද මේ යුද්ධය
අප විසින් තව රටක් අත්පත් කර ගැනීමක් හෝ අපේ රට අත්පත් කරගන්නා ලද විදේශීය රටක් පළවැහැරීමක් නොවේ. මේ අපේ රටේම මේ පැවති පාලකයන් අසමත් වී තිබුණා සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ජාතික සමගි ගොඩනගන්න. ඒ අසමත් වීමේ ප්‍රතිඵලය විශේෂම යුද්ධයක් දක්වා වර්ධනය වුණා. ඒ යුද්ධ දක්වා වර්ධනය වෙන්න පැවති පාලනය උතුරෙත් වගේම දකුණෙත් බලය ලබා ගැනීම වෙනුනුත් ලබා ගන්නත්ද බලය ආරක්ෂාව වෙනුනුත් ජාතිවාදී වපුරු ලැබුවා. ඒ ජාතිවාදයේ මේ උස්සන්නම අවස්ථාව බවට පරිවර්තන වුණා යුද්ධය. ඒතර 2009 මේ මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් වුණා. දකුණෙත් හමුදාවට සම්බන්ධ වීමේ ගියේ සාමාන්‍ය අමාත්‍යාත්ගේ දරුවෝ උතුරෙත් එල්ටිඩී සංවිධානයේට ස්වේච්ඡාවෙන් බැඳීමෙන් එක්ක බලහත්කාරයෙන් පැහැරගෙන යාමෙන් එක්ක බිය වැද්දීමෙන් එක්ක ඒ ජනතාවගේ අසරණභාවය වෙනු මේ හේතු කොටගෙන බැඳුනේ සාමාන්‍ය අමාත්‍යාත්ගේ දරුවෝ. ඒක දෙපැත්තෙම මිය ගොස් තිබෙනවා. එතකොට සිංහ සාමාන්‍ය දකුණේ ජනතාව තුළ හමුදාවන් වීරත්වයට උස්සන අතර උතුරේ ජනතාව විසින් එහි දෙමළ ඒ යුද්ධයේදී මිය ගිය අය වීරත්වයට උසුණු තත්ත්වයක් නිර්මාණය වුණා රටේ. ඒතකොට දැන් අපි මොකද දේශපාලන ව්‍යාපාරයක් එන්න ඕන කොතනද? දේශපාලන ව්‍යාපාරයක් සිටිය යුතු වන්නේ මේ තව රටක් විසින් තව රටක් ආක්‍රමණය අපේ රට විසින් තව රටක් ආක්‍රමණය කිරීමක් හෝ අපි යටපත් කරමින් රට රාජ්‍යයක් අපි පළව හැරීමක් නොවේ අපේ රටෙන් පැවති දේශපාලන විසින් ඇති වෙන ගැටුමක්. එනිසා අපි නැවත අපේ දේශපාලන ප්‍රවස අපි අලුත් විය යුතු තිබුණා. සිය අලුත් වීම සඳහා අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කරා. ඒ යෝජනා තමයි යුද්ධයේ පැවති තත්ත්වය සහ යුද්ධයෙන් අවසන් වුණාට පස්සේ නව තත්ත්වයක්. ඒ නව තත්ත්වයට අනුරූපී වන පරිදි අපේ ශබ්දකෝෂය, අපේ වාග්විලාසී, අපේ තීන්දුව තීරණ ඉතාමත් සංවේදීව විමසා බැලිය යුතු කියන ස්ථාවරකට පක්ෂය ආවා. ඒ අනුව අපි බොහෝ දේවල් වෙනස් කරගෙන තිබෙනවා. පක්ෂීය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් තිබ්බද? ජාතික විමුක්ති අරගලයෙන් සමාජවාදයට යනවාද, පන්ති අරගලයෙන් සමාජවාදයට යනවාද කියලා? මෙහෙමයි. ඒ කියන්නේ අපිට කාටවත් සමාජවාදී පිළිබඳව අවසන් උපාය මාර්ගය සකස් කරන්න බෑ මේකයි කියලා. එකක් තමයි, ඒ කියන්නේ අපි පූර්ව නිගමනයකට ඉන්න බෑ අපි මේ ආකාරයෙන් තමයි බලය අත්පත් කරගන්නේ කියලා. ඒ වගේම අපිට තවත් රාජ්‍යයක බලය අත්පත් කරගත්තු ආකාරයක් අපි මෙහෙට කොපි කරගත යුතුත් නැහැ. ඒතර අපි ඒ කළ යුතු වන්නේ පන්ති බලවේගයන් වර්ධනය වෙන ආකාරයට තමයි විප්ලවී මාදිලිය කුමක්ද කියලා තීරණය වන්නේ. ඒතර සාමාන්‍ය අපි දල නිර්ණයක් කරගෙන තිබෙනවා. ඒ දල නිර්ණය තමයි මේ වෙලාවේ ලෝකයේ අපි පිළිගන්නේ අධිරාජ්‍යවාදී ලෝකයක්. ඒතර අපේ රට පීඩාවන් දෙකකට මුහුණ දෙනවා. එකක් තමයි අධිරාජ්‍යවාදීන් විසින් අප වෙත එල්ල කොට තිබෙන ආර්ථික පීඩනය. අපි ඇති කරන ආර්ථික පීඩනය. ඒ ආර්ථික පීඩනය සඳහා ඔවුන් දේශපාලන මැදිහත් වීම සහ ඔවුන්ගේ සංස්කෘතිමය බලපෑම් තිබෙනවා. ඒ නිසා අපේ රට අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථික, දේශපාලන, සංස්කෘතිමය බලපෑමට යටත් වෙලා තිබෙනවා. ඒ නිසා අපිට අධිරාජ්‍යවාදී ආර්ථික සැලැස්මට එරෙහි වරගලයක් තිබෙනවා. හැබැයි ඒ වගේම ඒ අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථික සැලැස්ම ලංකාවේ භූමිය තුළ ක්‍රියාත්මක වන්නේ හුදු ඕපපාතිකව නෙවෙයි. ලංකාව බලයට පත් කරගන්නා පාලකයාගේ කැමැත්තෙන්. එනිසා ලංකාවේ බලයට පත් වෙන පාලකයාට එරෙහි අරගලය වළක්වන්න බැරි විදිහටම අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයක් බවට පත් වෙනවා. එය විටක පාලකයාට එරෙහි අරගලය ශක්තිමත් වී තීව්‍ර වෙන අතර තව විටක අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය ශක්තිමත් වී තීව්‍ර වෙනවා. ඒ ඕනෑම මොහොතක කෙනෙකුට ජාතික විමුක්ති අරගලයේ ස්වභාවයක්, එහෙම නැත්නම් මේ රට තුළ ඇති විතින පන්තිමය වෙනස්කම් වල අරගලයක ස්වභාවයක් අර්ථකථනය කරගන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි කිසිසේත්ම ජාතික විමුක්ති අරගලය කියලා කියන්නේ දෙමළාට රී සිංහලයාගේ අරගලයක් නොවේ. ඉස්ලාම් භක්තිකයාට රීව බෞද්ධ භක්තිකයාගේ අරගලයක් නොවේ. දැන් බොහෝ අය උත්සාහ කරමින් තිබෙනවා මේ ජාතික විමුක්ති අරගවල නායකයෝ හැටියට පෙනී සිටින අය ඔවුන් ඉතාම පටු අන්තජාතිවාදී කෝණයකට ඇවිත් තිබෙනවා. ජාතික විමුක්ති අරගලයේ යනු ලංකාවේ දෙමළාට එරෙහිව සිංහලයාගේ අරගලයකි. වැරදි. අපේ රටේ අරගලයේ තමයි අධිරාජ්‍යවාදී පැත්තෙන් ආර්ථික, දේශපාලන, සංස්කෘතිමය මැදිහත් වීමත් ඒ සඳහා අනුගත වී ඒ සඳහා අවශ්‍ය වන පාර හදන පාලකයාට තෙරි අරගලයේ. පක්ෂ අභ්‍යන්තරයේ යම්කිසි අවස්ථාවකද කියවුණාද රෝහණ විජේවීර සහෝදරයා දැන් එක්ස්පයර් වෙලා කියලා? නෑ.
මේ ග්‍රන්ථය සම්බන්ධයෙන් ඔබතුමා දරන අදහස මොකක්ද? දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද කියලා රෝහණ විජේවිරයන් ලියන එක ඔබතුමාට මේක අතඹුලක් වෙලා ඇති. ඕන තරම් කියවලා ඇති. මෙහි දරන මතවාදයන් පිළිබඳව අපි ඔබ පක්ෂයේ මෑතකදීත් මුද්‍රණය කළා නිකුත් කරන්නේ. අපි මුද්‍රණය කරන්නේ ඒක අතර පරස්පරයක් තිබෙනවා. හොඳයි අපි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විමසන්නට බොහෝ දේවල් තියෙනවා. අපි විරාමයකට ගිහින්. අර සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඔබතුමා විරාමයේ පෙර ආතුව කතා කරා. ඒ වගේම අපි දැක්කනේ නිවිල් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරනවා විටින් විට ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකය. මේ මතේ වෙනස් වෙලාද නැත්නම් තාමත් ඒකද ඉන්නේ? ඔබතුමා ඔව් හෝ නැහැ කියන්නකෝ. ඒ සයිටම් විරෝධී මතයද ඉන්නේ? ඒ කියන්නේ මොකද්ද? නිවිල් ප්‍රනාන්දුට විරුද්ධ මතයක්ද? මොකද ප්‍රශ්න දෙකක් ඇහුවා. නෑ. කොහොමද? සයිටම් සම්බන්ධයෙන් තිබ්බ සයිටම් ආයතනය පිළිබඳව. සයිටම් ඒ වගේම නිවිල් ප්‍රනාන්දු මහතා නිකං ධනේශ්වර ක්‍රමයක් බිහි කරන්න හදනවා මුදලාලි කෙනෙක් විදිහට මෙතනදී අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා චෝදනා එල්ල කරනවා. ඇත්තටම නිවිල් ප්‍රනාන්දු ඒකේ මේ 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 අර නෙළුම් නිවිල් ප්‍රනාන්දු ඒකේ අර ප්‍රකාශකයා මිසක්කා නිවිල් ප්‍රනාන්දු ඉලක්ක කරගත්තු අරගලයක් නෙවෙයි තිබුණේ. මෙයා සයිටම් ආයතනයේ බිහිවීමත් ඒ පවත්වාගෙන යාමත් එහි අධ්‍යාපනික ඉලක්කයක් පිළිබඳ විවේචනයක් තමයි අපට හැම වෙලාවෙම තිබුණේ. ඒක තාමත් එහෙම තිබෙනවා. මම අහන්නේ ඒ කියන්නේ ඒ ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් නෙවෙයි. දැන් වෛද්‍ය රනිල් ජයසේන මහත්මයා කොළඹට ඡන්දි ඉල්ලනවා. ඔබ ඒක ඇහුවේ. ඔව් නගරාධිපති අපේක්ෂකයා විදිහටද එහෙම නැත්නම් සභිකයෙක් විදිහටද ඉල්ලනවා? එයා අපේ කණ්ඩායම නායකත්ව සපේනවා. ඔව්. දැන් එතුමා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වෛද්‍ය කටයුතු වල වෘත්ති කටයුතු වල නිරත වෙනවා කියලා ඔබතුමා දන්නේ නැද්ද? එතකොට එතන දැන් නෙවිල් ප්‍රනාන්දු රෝහලයි සයිටම් ආයතනයේ දෙකක්. එතකොට සයිටම් ආයතනයේ සායනික පුහුණු සඳහා හැබැයි ගහට පොත්ත වගේ එකම කලමන ආකාරයක් තිබ්බා. ඔව්. තේරුම් ගන්න. සයිටම් ආයතනයේ තව කෝස් තියෙනවනේ. හ්ම්. තව කෝස් තිබුණා. හ්ම්. එතකොට මේකේ ප්‍රධාන උනේ සයිටම් ආයතනයේ. එතකොට සයිටම් ආයතනයේට සායක පුහුණු පවත්වාගෙන යාම වෙනුවෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහල හදලා තිබෙනවා. තොර නෙවිල් ප්‍රනාන්දු රෝහලි පෞද්ගලික ඒ කියන්නේ වෛද්‍යවරු පෞද්ගලික සේවයෙන් නිරත වෙනවා. ඔවුන් ජයවර්ධනපුර රෝහලෙත් නිරත වෙනවා. ඔව් ආසිරි රෝහලෙත් නිරත වෙනවා. ඔහු ලංකා හොස්පිටල් රෝහලෙත් නිරත වෙනවා. ඉතින් අපේ නගරාධිපති රනිල් මහත්මයා ඔහු නගරාධිපති අපේක්ෂක කියමු අපි නේද? ඔබ ඒ කියන්නේ අපේ කණ්ඩායමේ නායකත්වය දරන රනිල් මහත්මයා ඒ රෝහල් කීපෙම ඒක පමණක් නෙවෙයි තවත් රෝහල්වල පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවල නිරත වෙනවා. මත ගැටුමක් ඇති වෙන්නේ නැද්ද? අදහස් වල පරස්පරයක් ඇති වෙන්නේ නැද්ද? නැහැ. ඒ කලමනාකාරීත්වයේ විවේචනය කරන පක්ෂයක ඒ ක්‍රියාදාමයේ විවේචනය කරන පක්ෂයක කිසිත්ම නැහැ. ඒ කියන්නේ අපි කලමනා අපිට එතන තියෙන්නේ එතන නෙවිල් ප්‍රනාන්දු අතිශය දිවිතීකයි. එහෙනම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව නෙවිල් ප්‍රනාන්දු ගෙදරනේ. ඇයි ඔවුන් අරලිගහ මන්දිරයට යන්නේ? ඇයි ඔවුන් ජනාධිපති මන්දිරයට යන්නේ? ඇයි ඔවුන් නෙවිල් ප්‍රනාන්දු රෝහල වටලන්න ගියේ? මේ සටනේදී නෙවිල් ප්‍රනාන්දු අතිශය අංශු මාත්‍රික දිවිතික චරිතයක්. මෙහි අරගලයේ එහා පාර්ශ්වය ආණ්ඩුව. අරගලයේ තිබෙන ආණ්ඩුවත් සමග. එනිසා ඔබ මේ නෙවිල් ප්‍රනාන්දුගේ ක්‍රියාකාරකම් තවදුරටත් මේ සයිටම් ආයතනය දූෂිතයයි කියලා ඔප්පු කර ගැනීම සඳහා ඉවහල් කරගන්නාලද සාධක පමණයි. දැන් ජනතා විමුක්ති පෙරමුණෙන් පුවත්පත් දැන්වීමක් පළ කරා මම වැරදි නම් නිවැරදි කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් විදිහට ඉදිරිපත් වෙන්නට කැමති අය ආයුධම් පත්‍ර යොමු කරන්නගේ. දැන් ඔය ආපු අයගේ සුජාතභාවය පිළිබඳව දැන් ගැටළු මතුවලා නැද්ද පක්ෂයට? විශේෂම එකක් තමයි ඇයි අරමුණ තිබුණේ. අපි හිතනවා අපේ රටේ වංචාව දූෂණයට එරෙහි අරගලයක් තිබෙනවා. ඒ වගේම අකාර්යක්ෂමතාවයට එරෙහි අරගලයක් තිබෙනවා. ඒ වගේම සමාජ සාධාරණත්වයට එරෙහි අරගලයක් තිබෙනවා. සමාජ සාධාරණත්වෙ වෙනුවෙන් අරගලයක් තිබෙනවා. සමාජ සාධාරණයට එරෙහි අරගලයක් තිබෙනවා. එතකොට මේ අරගලයේ දේශපාලන ව්‍යාපාරයකට අපි නිරත වෙනවා. හැබැයි දේශපාලන ව්‍යාපාරයකට අපි අරගලයේ නිරත වෙන ගමන් නිරත වෙන අතර හැබැයි අපි හිතනවා මේ රටේ තවත් පිරිසක් ඉන්නවා අපි මේ දරණ මතයම්ම දරණ ඕන අපේ දේශපාලන ක්‍රියාකාරකම් වල අපේ පක්ෂත් එක්ක තාමත් සංවිධානාත්මක පෙළ ගැහෙලා නොවෙන්න පුළුවන්. එහෙම වෙන්න ඕනෙත් නෑනේ. එහෙම සමාජ කණ්ඩායම් ඉන්නවා.
ඉතින් දේශපාලන ව්‍යාපාරයක් තමන්ගේ අරමුණු ජයග්‍රහණය කර ගැනීමේදී තමන් සමග සමපාත වෙන බලවේගයන් පෙළගස්වා ගැනීමට සමත් වෙන්න ඕන. එම්ත කිසිසේත්ම මේක ජනතා විමුක්ති පෙරමුණේ දැනන් ක්‍රියාකාරී වින්න ජනතා විමුක්ති හිතවතුන් ජනතා විමුක්ති පූර්ණ කාලිකයන් විසින් පමණක් සම්පූර්ණ කළ යුතු අරගලයක් ලෙස අපි පිළිගන්නේ නෑ. මේක අපි පෙරටුගාමිකාරී ඉදිරිගාමිකාරී අපි දේශපාලන ව්‍යාපාරයකට නෙමෙයි ඉටු කරන්නේ. හැබැයි ඒහා අනුගත වෙන දූෂණයට එරෙහිවන්න ජනතා විමුක්ති පෙරමුණට පිටින් ඕන තරම් ඉන්න සමාජ අසාධාරණත්වයට එරෙහිවන්න යුක්තිය පිළිබඳව විශාල පිරිසක් අපි ආරාධනා කරා. මොහොතක් දෙන්න මාව සංකරන මන්ත්‍රතුමා අපි නෑ වෙලා බලලින් හොඳයි ඔබතුමා අපි එනිසා අපි උන්ට ආරාධනා කරා මෙම අරගලී ජනතා විමුක්ති පෙරමුණ නිරත වෙනවා. ඒ අරගලී කොටස්කරුවන් බවට පත්වීමට ඔබට අවස්ථාවක් නැත්නම් අපි අවස්ථාව ලබා දෙන සූදානම්. එතකොට අපිට ඉල්ලුම් පත්‍ර ගණනාවක් එනවා. හැබැයි මේ කවුද මේ ගමේ අපේක්ෂකය? එතකොට අපි දන්නවා ඒ සෑම තැනකම අපේ පක්ෂ සංවිධාන යාන්ත්‍රණයක් තිබෙනවා, පක්ෂයේ හිතවතුන් ඉන්නවා. ඔවුන් අර නැවත පසු විපරමකට භාජනය කරනු ලබනවා. එතකොට සමහර පිරිස්වලට ඒ අනුව නාම යෝජනා අපි ලබා දී තිබෙනවා. විශාල පිරිසකට ඒ අනුව නාම යෝජනා ලැබී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ලයිස්තුවේ ඉන්න අපේක්ෂකයන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැන්වසින් යනවායි කියලා තොරතුරු ආරංචි වෙලා නැහැ. මං හිතන්නේ එහෙම. මං හිතන්නේ ඒක වැරදි ප්‍රූප. ඔය 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 පූර්ණ කාලීනියන් නෙවෙයි. ඔය ඔය විදිහට පුවත්පත් දැන්වීම මගින් බඳවාගත් පිරිස් නෑ. හිඟුරක් ගොඩ කපු මහත්තයා ගැන ආරංචියක් ආවේ නැද්ද ඔබතුමාට? අද දිනේද? නෑ, හිඟුරක් ගොඩ ජනතා විමුක්ති පෙරමුණේ ලයිස්තුවේ ඉන්න කපු මහත්තයෙක් ඉන්නවා. ඔයලා බලන්න පුළුවන් පක්ෂයෙන් වීඩියෝ පට පවා තිබෙන බවයි. වීඩියෝ පට ගෙන්වා ගැනීමට වෙලාවම තිබුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූජා පවත්වපු, ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූජා පවත්වපු කපු මහත්තයෙක් හිඟුරක්ගොඩ ඔබතුමාලගේ ලයිස්තුවේ. මම හිඟුරක්ගොඩ නාම යෝජනා පත්‍රේ බැලුවා. ඒ නාම යෝජනා පත්‍රේ කිසි තැනක කපු මහත්මය කියලා නමක් නැහැ. ඔබතුමාට මට කියන්න පුළුවන් නම කුමක්ද කියලා? මට ටිකක් ඒක පැහැදිලි කරගන්න පුළුවන්? නෑ, ඔබ ඔබතුමාට ඊට වඩා ගැඹුරින් අධ්‍යයනයක් කළා නැද්ද? මේ ආගේ ඉතිහාසය මොකද්ද? ඒ කියන්නේ මේ ගුරුවරියෝ දන ගස්සපු අයද, 100 200 දූෂණය කරපු අයද, ඊට පස්සේ මේ එක එක යාග හෝම පවත්වන උදවියද, ඒවා හොයලා බැලුවේ නැද්ද? ඒ කියන්නේ මම ඔබට ඉතාමත් වගකීමෙන් කියනවා, කිසිදු ස්ත්‍රී දූෂකයෙක් අපේ ලැයිස්තුවක නෑ. කිසිදු මංකොල්ලකරුවෙක් අපේ ලැයිස්තුවක නෑ. හැබැයි අපි හිතනවා අනිත් පක්ෂවලට සක්‍රීය වැඩ කරපු අය අපේ පක්ෂයට දායකත්වය දෙනවා, සහය දෙනවා. එහෙම නැත්තම් අපිට කවදාහරි ලැබුණු ඡන්ද ප්‍රමාණය, කවදාහරි අපේ පක්ෂ සීමාව හැමදාමත් අපි ආරක්ෂ ඒ සීමාවේ තිබෙනවා. මොකද හැම අනිත් පිරිස් හැමදාමත් තව පක්ෂයකට වැඩ කරනවනේ, තව පක්ෂයේ ක්‍රියාකාර වෙනවා, තව පක්ෂයකට ඡන්ද දෙනවා. ඒ නිසා අපේ අරගලෙම තමයි ඔවුන් වෙනස් කර ගැනීම. ඒ නිසා මෛත්‍රීපාල මහත්මයා වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු, මහින්ද මහත්මයා වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු කෙනෙක් අද ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරක බවට පත් වෙලා ඉන්නවා. මම සතුටු වෙනවා. මම ඔබ කියන කපු මහත්තයා දන්නේ නැහැ. මොකද නාම යෝජනා පත්‍රේ කපු කියලා නමක් ඉන්නේ නැහෙනි. මම හිතන්නේ ඔබ වෙන මොකක් හරි හඳුන්වන නමක් වෙන්නද කියන්නේ. ඔව්. ඒ නිසා ඒක මම දන්නේ නැහැ. නමුත් මම අපි සතුටු වෙනවා. ඔබ කියනවා නම් එහෙම කෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ වෙන දේශපාලන පක්ෂයකට හරිද විවිධාකාරයේ සක්‍රීයව දායක වෙච්ච කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ මේ වෙලාව වැඩ කරනවා. බොහොම සතුටුයි. ඔබ ඒ වුණාට නිකන් මේ ඔය යාග හෝම පවත්වන මිත්‍යාවන් වලට එහෙම දැඩිව පහර දුන්න පහුගිය දවස්වල. ඔව්, මම කියන්නේ ඔබ ඒක ඒක මට නවත නමයි තැනයි යාග හෝම තව පවතු තැනයි ඒ වගේ විස්තර දෙනවනම් වඩා සාර්ථකයි කියලා මම කල්පනා කරනවා. දැන් ඔබට විස්තර විස්තර ලබා දෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී බෑ. ඔබ ඔබතුමාට ලබා දෙන්න පුළුවන්. ඔව් සංක මෙහෙම හොඳයි. ඒ කියන්නේ දැන් ඔබට අර ඔබ මාධ්‍යවේදියෙක් නේ. ඔබට තැන තැන ලැබෙන ඕපාදූප වෙනුවට යම් ප්‍රශ්නයක් අරමු. මේක බැරෑරුම් ප්‍රශ්නයක් නේ. ඔබට මම කියන්නේ නෑ, ඔය ඔය මේක බැරෑරුම් ප්‍රශ්නයක් නේ. ඔබට එහෙම ප්‍රශ්නයක් අහනකොට ඔබට යම් ප්‍රමාණයකට මා කියන්නේ 100% ඔබට අහුරු කරගත යුතු තොරතුරු නොතිබෙන්න පුළුවන්. මොකද ඔබ සමහර දේවල් සුපිරු ඒ වගේ නෙන්නේ. හැබැයි අපි ඔබෙන් ඔබට යම් අවම ප්‍රමාණයකින් හරි මට සාධක ටික සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඔබ අහන ප්‍රශ්නෙට යටත් වඩාත් යෝග්‍ය කියලා මම හිතනවා. නෑ, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මා ඉදිරියේ ඉන්නකොට මම වැරදි දෙයක් කිව්වොත් ඔබතුමා නිවැරදි කරන්න අවස්ථාවක්. ඔබතුමා නැති අවස්ථාවක කිව්වනේ ඒක වැරදි. නෑ, එනිසා තමයි මම කියන්නේ ඔබතුමාට තහවුරු කරන්න තියෙන්නේ කියලා. හොඳයි, දැන් වඩාත් සුපිලිපන්
දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න වඩාත් හොඳ මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න ඔබතුමාලා දිගටම සටන් කරා. දැන් ඒ සටනේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පළාත් පාලන ඡන්ද ක්‍රමය බිහි වුණේ. 4000 ගානක් හිටපු සභිකයන් ගාන මේ වන විට 8400ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. දූෂණය පිළිබඳව, අක්‍රමිකතා පිළිබඳව, ඊට පස්සේ පාර්ලිමේන්තු එක දවසක් රැස් වුණාම 140,000-150,000 වැය වෙන සිද්ධි ගැන උච්චස්වරයෙන් කතා කරන ඔබතුමාලා ජනතාව පිට තවත් බරක් දාන්න, තවත් බරක් පටවන්න දායක වුණා. මම කැල්කියුලේටර් බැලි පොඩ්ඩක් උඩ ගණන් හදලා පෙන්නන්නම්. ඒ කියන්නේ 2012 මම බොහොම ස්තුතිවන්ත වෙන ඔබතුමාට ওই ප්‍රශ්නේ අහපු එක ගැන. මොකද මේ ඡන්ද ක්‍රමයේ සකස් කිරීම සඳහා අපේ පක්ෂ ඉතාම සක්‍රීය මැදිහත් වුණා වගේම මෙම ඡන්ද ක්‍රමයට අපි දායකත්වය සැපෙව්වා. එතකොට මේ ඡන්ද ක්‍රමයේ සමස්තෝ ගත්තාම අපේ රටේ මේ මනාපය අපේ රටේ දේශපාලන සංස්කෘතිය විශාල පිරිහීම ලක් කරන්න හේතු සාධක වුණා. අපිට මනාප ඡන්ද ක්‍රමයේ කවදාවත් බාධා වුණේ නෑ. අපිට බාධා නොවුණාට පුදු සමාජයෙන් විරෝධයක් ආවා නේද? ඒ වගේම මේකට අර විවිධ ආකාරයෙන් ආයතාලිස මුදල් උපයාගත්තු අයට තමයි මේ මැතිවරණ අවස්ථාවක් ලැබෙන්නේ. මොකද උන්ට තමයි වැඩිපුර සල්ලි විදන් කරන්න පුළුවන්න්නේ. ඔබ දකින්නේ පහුගේ කාලේ කොළඹ දිස්ත්‍රික්කේ පටන් ගන්නකොට පෝස්ට් වදින්නේ කොහොමද? ඔහුගේ පසුබිම වල බැලුත් උන්ට මුදල් කොහෙන්ද? ඒ නිසා මේ මනාප ඡන්ද ක්‍රමය අපේ රටේ දේශපාලන සංස්කෘතිය පිරිහීමකට භාජන වෙන්න හේතු වුණා. අපිට අදාළ නැහැ කවදාවත්. ඒ නිසා අපිට මේ මනාප ඡන්ද ක්‍රමය ඉවත් කර ගැනීම වැදගත් වමනාවක් තිබුණා. අපි ඒක මේ ඡන්ද ක්‍රමය ඉටු කරා. දෙක තමයි මේම ඡන්ද ක්‍රමයේදී හැමදාමත් ජනතාවගේ පැත්තින් විවේචනයක් තිබුණා. ඔවුන්ගේ පළාත්වලට කවුරු හරි ඇවිල්ලා ඔවුන්ගේ මනාප එකතු කරගෙන යනවා. නමුත් ඔවුන්ට නිශ්චිත වශයෙන් වග කියන්න කොට්ටාසන මන්ත්‍රීවරයෙක් නැහැ කියන සාකච්ඡා වීමෙන් තිබුණා. ඒතකොට තමන් ඡන්ද දෙන කෙනා ඒ ජනතාවට වග කීමෙන් බැඳෙන්න ඕන. එතකොට ඒ සඳහා කොට්ටාසන මන්ත්‍රීවරයෙක් අවශ්‍ය කියන සාධකයක් මෙම ඡන්ද ක්‍රමයෙන් සම්පූර්ණ වුණා. ඒ වගේම අපේ රටේ ඉතාමත් බරපතලම ඛේදවාචකයක් තිබුණා. අපේ රටේ 51%කට වඩා වැඩියෙන් කාන්තාව නියෝජනය කරනවා. ඒ වගේම අපේ රටේ ආර්ථික විශාල පංගුවක්. අපිට අද වැඩිම විදේශ විනිමයන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන්. ඒකෙන් වැඩිම පංගුව කාන්තාව. ඊළඟ අපිට එන ඇඟලුම් කර්මාන්තෙන් ඒකෙත් වැඩිම පංගුව කාන්තාව. ඊළඟ අපිට එන වතු ශේෂ්ත්‍රෙන් ඒකෙත් වැඩිම පංගුව කාන්තාව. ඒ නිසා ප්‍රමාණයෙන් ගත්තත් ඒ වගේම ආර්ථිකයට දක්වන දායකත්වයෙන් දක්වත් ගත්තත් ඒ වගේම සමාජ ජීවිතයේ ගොඩනැගීම පැත්තෙන් බැලුවත් කාන්තාවගේ විශාල දායකත්වයක් තිබෙනවා. නමුත් ඒ දායකත්වය කිසිසේත්ම සරලන දායකත්වයක් අපේ විශේෂම පළාත් පාලන ආයතන තිබුණේ නැහැ. එනිසා මෙම ඡන්ද ක්‍රමය හරහා පළාත් අඩුම තරමේ පළාත් පාලන ආයතනයක සභික සංඛ්‍යාව අවම වශයෙන් 4න් පංගුවක්වත් හෝ ඒ ආසන්න වීම සඳහා ඡන්ද ක්‍රමය සකස් කරනවා. ඔබ තමයි ඡන්ද ක්‍රමයේ මූලික හරය. ඒතර තමයි ඔබ අහපු ප්‍රශ්නය. මේ ඡන්ද සංඛ්‍යාව 8000 ඉක්මෝ යන සංඛ්‍යාවකට වැඩි වුණා. දෙගුණයක්. 8400. සමහර විටත් වඩා වැඩි ඉඳී තියෙනවා. මේ සමහර මේ മന്ത്രിගාන තීරණ කරන ඡන්ද ප්‍රතිපලෙනුත් පස්සේ. ඒ නිසා වැඩි වීම ඉඳී තියෙනවා. ඒතර මේක තමයි දැන් සමාජෙත් මා දැක්ක විශාල විරෝධයක් ගොඩනැගිලා තිබෙනවා. දැන් මේක සිද්ධුුනේ මෙහෙමයි. 2012 බැසිල් රාජපක්ෂ මහත්මයා නව ඡන්ද ක්‍රමයක් සකස් කරා. ඒ ඡන්ද ක්‍රමයල විකෘති ඡන්ද ක්‍රමයක්. අතිශය විකෘති. ඒ කියන්නේ ඡන්ද ක්‍රමයක මූලික ලක්ෂණය තමයි ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් ඒ ඡන්දය හරහා ලැබෙන පළාත් පාලන ආයතනවල තියෙනවා. ජනතාව යම් දේශපාලන ව්‍යාපාරයකට කැමැත්තේ යම් සාධාරණ පිළිබිඹුවක් නියෝජනයක් එම ආයතන තුල තිබෙනවා. බැසිල් රාජපක්ෂගේ ඡන්ද ක්‍රමයවිල එක විකෘතියක් ඒකේ තියෙන්නේ. ඒක ඇත්ත ගත්තොත් දිනන කෙනාගේ ඡන්ද ගණන් කරන්නේ 3 6 9 වගේ. පරදිනාගේ ඡන්ද ගණන් කරන්නේ 1 2 3 වගේ. ඒතරම් විශේෂ බලයක් හදන ඡන්ද ක්‍රමයක්. ඒතර මේ ඡන්ද ක්‍රමයේ මුළුමනින්ම අපේ රට ද්විපක්ෂ දේශපාලන දුරට විවෘත කරනවා. එනිසා අපි විශාල අරගලයක නිරතුන මේ ඡන්ද ක්‍රමය වෙනස් කරනවා. නමුත් මේ ඡන්ද ක්‍රමයත් එක්ක 2012 මේ ඡන්ද ක්‍රමයත් එක්ක සීමා නීරණ කමිෂන් එක පිහිටෙව්වා. ඒ සීමා නීරණ කමිෂන් එකේ වාර්තාව අභියාචන කමිටුවේ වාර්තාව සමග අභියාචන කමිටුවට අලුතෙන් කොට්ටාස හදන්න තිබුණේ නැහැ. කොට්ටාසවල සීමාමය වෙනස් කිරීමේ බලය විතරයි තිබුණේ. ඒතර බැසිල් රාජපක්ෂගේ ඡන්ද ක්‍රමය යටතේ සීමා නීරණ හදලා තිබුණා කොට්ටාස තියෙන 5092ක්. ඒතර මේකෙන් 3න් එකක් ලැයිස්තුවෙන් එනවා. ද 5092කින් 3න් එකක් ආසන්න වශයෙන් ගත්තොත් මම ඒකයි කැල්කියුලේටර් බැලුවේ 1700ක් පමණ වෙනවා. එතකොට 6200ක් වෙනවා. හරිද? ඊට පස්සේ තව අර කාන්තා නියෝජනය 4න් එකක් මේකට දාන්න ඕන. 4න් එකක් වෙන පරිදි.
ඒකන 6204න් එකක් නෑ නේද 6200 මුළු සභික සංඛ්‍යාව 4න් එකක් වෙන පරිදි ඒතර 6200 100ට 80ක් ලෙස සලකා මේක ගණනය කරන්න ඕන හරිද 75ක් ලෙස සලකා ඒතර මේකේ තුනෙන් බෙදපුවම 2000යි එතකොට 8 එතකොට එනවා 8300ක් වගේ එනවා එතකොට ඒ කියන්නේ 2012 බැසි රාජපක්ෂ මහත්මයා සම්මත කරන ලද ඡන්ද ක්‍රමී හැබැයි එතුමාගේ කියලා කාන්තා නියෝජනය තිබුණේ කාන්තා නියෝජනයේ කාලය ඇතුළත කරා නම් 8300කට වඩා වැඩි වෙනවා හරිද එතකොට මේ පැරණි ඡන්ද ක්‍රමයක් මන්ත්‍රී දුර වැඩි වෙනවා මේ ඒ කියන්නේ බැසි රාජපක්ෂ මහත්මයා ගත්ත ජන මේකත් වැඩි වෙනවා යෝජනාවෙන් සම්මත කරපිට පාර්ලිමේන්තුවෙන් සම්මත කර. එතකොට දැන් අපි නව ඡන්ද ක්‍රමයක් හදුවා. එතකොට නව ඡන්ද ක්‍රමයේදී කොට්ටාස 160යි ලැයිස්තුවෙන් 140ක් තේරෙනවා හරිද එතකොට දැන් මේ 160 මේ සීමා නිර්ණයේ 5092 සලකන්න උනවා. ඒ කියන්නේ කොට්ටාසුන් 160ක් එනවනේ. එතකොට 160ක් 5092 ලෙස සලකා 100 ගලප්පනකොට 8400ක් විතර යනවා. ඒතර එතන ප්‍රශ්නේ තිබෙන්නේ මේ සීමා නිර්ණය. කවුරුවත් මම වග කියමින් කියනවා. ශ්‍රී ලංකාවේ කොහොම මම කවුද දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ පාර්ශ්වෝ එක්සත් ජාතික පාර්ශ්වෝ අපි කවුරුවත් කැමතිුනේ නැහැ මන්ත්‍රී දුර වැඩි වෙනවට. හැබැයි දැන් mantri duru අඩු කරන්න නම් තියෙන්නේ මේ කොට්ටාස 5092 3000ට ගිනාවොත් mantri duru 5000යි. එහෙනම් මේකේ mantri duru සංඛ්‍යාව අඩු මොකද? ඡන්ද ක්‍රමයට කලින් සීමා නිර්ණය කරලා තිබුණේ. ඡන්ද ක්‍රමයට කලින් සීමා නිර්ණය අවසන් කරලා තිබුණේ. එතකොට ඒ සීමා නිර්ණයට මේ ඡන්ද ක්‍රමයේ ගැලැප්පුවා. හරිද? එහෙමනම් ඇත්තටම තිබුණේ නව ඡන්ද ක්‍රමයට අනුව නව සීමා නිර්ණයක් යා යුතු තිබෙනවා. ද කොට්ටාස 3000ක් හදන්න. කොට්ටාස 3000 දන් නව සීමා නිර්ණයකට ගියොත් අවුරුදු දෙකකටවත් නැමත ඡන්දිනේ. 2012 සීමා නිර්ණය අවසන් කරේ 2015 අගෝස්තු වල. අවුරුදු 3කට වඩා ගිහින් තියෙනවා. එහෙමනම් දැන් අපිට තිබුණා mantri duru සංඛ්‍යාව වැඩි විලා අපි කරනවද? එහෙම නැත්නම් යා නව සීමා නිර්ණයකට ගොස් mantri duru සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පෙළඹෙනවද කියන තර්කය අපි ඉදිරිපිට. මේ සීටපු කිසිදු පක්ෂයක් මම දැන් එළිය ගිහලා මොනවද කියනවද කියලා. කිසිදු පක්ෂයක් එකඟුනේ නැහැ නව සීමා නිර්ණය කරා පළාත් පාලන ඡන්දේ එහාට යන එක. එහෙමනම් අපි යෝජනා කරා එහෙනම් අපි පැරණි ඡන්ද ක්‍රමයට මෙමු. සමානුපාතික ඡන්ද ක්‍රමයට. නමුත් කවුරුවත් නැවත මනාප ඡන්ද ක්‍රමයට යන එකඟතාවයක් ආවේ නැහැ. ඒ නිසා මේක වැඩි වුණා. ඒ නිසා අන්නෝයේ නිසා තමයි මේ mantri duru සංඛ්‍යාව වැඩි වෙන්නේ. කාගවත් කැමති නිසා නෙවෙයි. ඒ නිසා ඇත්තටම අපි මගේ ලිඛිතව කොතනකවත් නැහැ. ඒ පක්ෂ නායක රැස්වීමට සියලු දෙනා එකඟ වුණා. මේ ඡන්දෙන් පස්සේ අඩුම තරමේ නව සීමා නිර්ණය කරා මේ mantri duru සංඛ්‍යාව 5000 සීමා කරගෙන ක්‍රමවේදයකට යමු කියලා. මම මට ඒක සාතිකයක් දෙන්න බෑ. මොකද ඒක ආණ්ඩුව පැත්තෙන් ගන්න ඕන කොට්ටාස අදලා ඒකට මන්ත්‍රීවරේ කඩුණාට පස්සේ හැදුනට පස්සේ නැවත කොට්ටාස අඩු කිරීම සඳහා කොච්චර දුෂ්කරද කියන එක දේශපාලන ප්‍රායෝගික ප්‍රශ්නයකට මුහුණ දෙයි. හැබැයි එහෙම යනවා නම් අපි එකඟයි. මෙන්න මේ නිසා තමයි මේ mantri duru වැඩි වෙන්න හේතුව එහෙම නැත්නම් කිසිවෙක් mantri duru වැඩි කරගෙන ඉන්න එකඟතාවයකට ආවේ නෑ. හොඳයි අපි විරාමයකින් පස්සෙ හමු වෙමු. දැන් මෙවර පළාත් පාලන මැතිවරණයට පක්ෂයක් ඉදිරිපත් වෙනවා නම් 1,40,00,000 විතර රුපියල් ප්‍රමාණයක් වැය වෙනවා අප මුදල් තැන්පත් කරන්න. ඊට පස්සේ ඡන්ද ප්‍රචාරක කටයුතු වලට කෝටි 2-3ක් ගියාම සමහර විට දැන් අර ඔබතුමා කියන තව පීවර කීපයක් තියෙනවා කියලා ඔබතුමාලගේ පක්ෂයේ පෝස්ටර් ව්‍යාපාරයට සමහර විට කෝටි 10කට ආසන්න මුදලක් වගේ වැය වෙන්නත් පුළුවන්. දැන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියන්නේ සමාජවාදී පක්ෂයකට ඒ තරම් මුදලක් තියෙනවා නම් ඒක සමාජවාදී පක්ෂයක් නෙවෙයි ධනේශ්වර පක්ෂයක් කියලා. ඒ නිර්ණායකය හැටියට ජනතා විමුක්ති පෙරමුණ දැන් ධනේශ්වර පක්ෂයක් කියලා ඇත්තටම මේ යෝජනා කරොත් හරිද? මම ලෝකෙත් මාක්ස්වාදී කෘතිවලත් මාක්ස්වාදී දර්ශනීත් දේශපාලන පක්ෂයකට තියෙන සල්ලි මත ඒ පක්ෂය ධනේශ්වරද නිර්ධනද කියලා මනින් නිර්ණායකයක් නැහැ කොයිවත්. ඒ පක්ෂේ දර්ශනීය මත තමයි එය එය මාක්ස්වාදී ව්‍යාපාරයක්ද එය සමාජවාදී ව්‍යාපාරයක්ද කියලා මැනෙන්නේ එහි දර්ශනීය මත. එහෙනම් සමහර කියන්න පුළුවන් ඒගොල්ලෝ ලොකු ගොඩනැගිල්ලක් තියෙනවා. ලොකු ගොඩනැගිල්ලක් තිබු ධනපති පක්ෂ. එහෙනම් සිරිකොත ගලවගෙන පොඩි පැලකට ගියොත් ඒක නිර්ධනපති පක්ෂයක් වෙනවද? කවුද ඔවා කියන්නේ? මම දන්නේ නැහැ. හරි. ඒක සිරිකොත ගලවගෙන ගියොත් පොඩි පැලකට දැන් සිට එක්සත් ජාතික පක්ෂේ නිර්ධනපති. කවුද? එහෙම නැහැ. හරිද? හැබැයි ඔබ මම පිළිගන්නවා මේ මුදල් පිළිබඳව. ඇතර මේකත් මේ ඡන්ද ක්‍රමයේ මට කියන්න බැරි වෙන ඉස්සෙල් අපි වෙනස් කරපු එක. සමහර පක්ෂ වලට 1,40,00,000 බැසි රාජපක්ෂගේ ඡන්ද ක්‍රමයේ තිබුණේ අපේක්ෂකුට අප රුපියල් 5000යි. අපේක්ෂකුට අප 5000යි. මේක අපි 1500 කරගන්න සමත් වුණා.
ඇතර 1515 දාන ස්ථාවරය අපි හිටියේ. මැතිවරණ කොමසාරිස්තුමා විසින් දිගටම හිටපු මෙසර් කොමසාරිස්තුමත් වර්තමාන කොමසාරි දිගටම පෙනී හිටියා. මේ මුදල් ප්‍රමාණය අඩු වෙන විදි අඩු වෙන්න වෙන්න විශාල ප්‍රමාණයක් කිසිම තේරුවක් නැතුව ඡන්ද ව්‍යාපාරයට එනවා. ඒක ඡන්දයක් පවත්වාගෙන විශාල බාධාවක් වෙන තරකයේ ගොල්ලන්ගේ පැත්තෙන් ඉදිරිපත් වුණා. අපේ පැත්තෙන් විශාල අරගලයක් නිරත වුණා. ඒත් මේ රටේ දැන් සමහර දැන් සමහර පක්ෂයකට පුද්ගලයාට අප 5000 කියන්නේ මොකද්ද? තනි පුද්ගලයානේ. හැබැයි අපි තනි පුද්ගල හැටි දේශපාලන ක්‍රම ව්‍යාපාර නෙවෙයි, අපි ව්‍යාපාරයකට දේශපාලන කරන්නේ. ඒ නිසා මෙම ඡන්ද ක්‍රමයට ආසන්න වශයෙන් අප බැඳීම සඳහාම මිලියන 12ක් වැය වෙනවා. පැවති ඡන්ද ක්‍රමයේ, ඒතර මෙච්චර අපේ සංඛ්‍යාවක් නැහැ. බැසි රාජපක්ෂ ඡන්ද ක්‍රමයේදී මිලියන 25කට වඩා වැඩි ප්‍රමාණයක් වැය වුණා අප සඳහා. ඒ නිසා මෙම ඡන්ද ක්‍රමයේදී අපිට සමත් වුණ අප මුදල් ප්‍රමාණය අඩු කරගන්න. ඒකෙදිත් අර ලැයිස්තුවේ අප තියෙනෝනේ. ලැයිස්තුවේ නට අප 1500 බඳින්න ඕනේ නැහෙනේ. ඒ සංශෝධනේ පනත තිබ්බා. හැබැයි ඒක ෆයිස මුස්තාප අමාත්‍යවරයා කාරක සභාව අවස්ථාව ඉදිරිපත් කිරීමේදී අසමත් වෙලා තියෙන ඉදිරිපත් කරන්නේ. ඊට පසු නැවත අපි කාරක සභාව අවස්ථාවේදී මේ සංශෝධන ගෙනාවා. රවසන් පළපාලන පනතර සංශෝධන වේලාවේදී ඒ වේලාවේදී නීතිපතිවරයා කිව්වා කාරක සභාව අවස්ථාවේ සංශෝධන ගේන්න බෑ. මුදල්, ඒ කියන්නේ භාණ්ඩාගාරයේ මේ මුදල් එන්නේ. ඒ මුදල් වලට වෙන බලපෑමක් පිළිබඳ සංශෝධනයක් ගේනවා නම් කැබිනට් මණ්ඩලෙට ගිහිල්ලා එන්න ඕන කියලා. එහෙම වුණා නම් අපිට ඒ අර 140 කණ්ඩායමේ අප ඉවත් කරගැනීම යෝජනාවත් අපි පාර්ලිමේන්තුවේ ගෙනාවා. සෝ අපි දන්නවා දේශපාලන ව්‍යාපාරයකට අපි වෙන දේශපාලන ව්‍යාපාරට අතිශය දුෂ්කරයි මේ මුදල් සපයා ගැනීම. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ රටේ අත්‍යවම දුෂ්කරද මන්ත්‍රීතුමා. දැන් අපි වෙනදට දකින්නවා කැටහොලවන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝ ළඟකදී දැක්කේ නැහැ. දැන් ඒ කියන්නේ යුරෝ, ඩොලර්, යෙන්, යුවාන් වගේ මොනවා හරි එනවද? ඔව්, අපිට යුරෝ එනවා. ඒකෙන් අපි සතුටු වෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රබලතම සංවිධාන තියෙන ජනතා විමුක්ති පෙරමුණ. අපේ හැම රටකම සංවිධාන තිබෙනවා, දේශපාලන වැඩ කරනවා. මා දෙන කොටත් දැක්ක අපි රෝමි සහෝදර කැන්නෝ සියන රෝමි ශ්‍රී ලාංකිකෙන් ගෙවල් වල, කුවේට් වල සහෝදර කැන්නෝ සියන කුවේට්, කටාර් වල සහෝදර කැන්නෝ සියන. එහෙම දේශපාලන ව්‍යාපාර. ඒ නිසා ඔවුන් ලංකාවේ තරම් තමන්ට දායකත්ව දෙන්න දේශපාලන ක්‍රියාකාරී වෙන දුෂ්කරයි ඔවුන් ඉන්න විදේශගත නිසා. ඒ නිසා ඔවුන් විශාල ප්‍රමාණයක මූල්‍ය දායකත්වයක් අපිට දෙනවා. ඒ හැම එකක්ම නුගේගොඩ තියෙන නුගේගොඩ ලංකා බැංකු ශාඛාවේ ගිනුමහරා අපිට සල්ලි දෙනවා. එකක්. ඒ වගේම තමයි අපි විශේෂ අවස්ථාවලදී අපි කැට ව්‍යාපාරය දියත් කරලා තිබෙනවා. ඔබ බොහොම අඩුවිනේ පිටකොටු පැත්තේ මේ වෙනවද? එනවා. අපි අවුරුද්දට ගියද? ඔව්. එන පරණ ඒ අවුරුද්දවලත් බලා ගන්න පුළුවන්. සෙනඟ වැඩිපුර ගෙවසනේ තිබුණා. මේ දෙසැම්බර් වල ගියා, ජනවාරි වල ගියා. එන ගිලක දවස මම ඔබතුමා එන දවසක් කියන්නේ විතරක් කියා කර ගන්න පුළුවන්. ගන්නත් ඕන. ඉතින් මම මේ කියන්නේ නැති මොකක්ද දන්නවද? ඉතින් අපි ඒක නිරත වෙනවා. විතරක් නෝ ඔබ දන්නවද? අපේ සහෝදරවරු අවුරුදු කාලෙට ගොඩාක් ගෙවල් ප්‍රතිසංස්කරණය කරනකොට ඒ වගේ තීන්ත ගේමි වැඩ කරලා අපි බාර ගන්නවා. සමහර තැන් වල අපි ගොවි පොළවල් පවත්වාගෙන යනවා. ගොයම් කපන කාලෙට කුඹුරු අරගෙන ගොයම් කපනවා. ඒ වගේම අපේ රටේ දේශපාලන යහපත් ප්‍රවණතාවයෙන් අපේක්ෂා කරන අපේ රටේ මුදල් තියෙන ව්‍යාපාරිකයන් අපිට මුදල් ලබා දෙනවා. ඔබතුමාලම කියන ධනේශ්වර කඳුරිනුත් හිටපු ගමන් අතමාරු කරගන්න. නෑ, ඒගොල්ලෝ අතමාරු නෙවෙයි. මම දන්නවා ව්‍යාපාරික කියලා කියන ඔබ හිතන වර්ගය නෙවෙයි මම කියන්නේ. ඔබට එකපාර මුළු වැදින්නේ ලොකුමයි තමයි. නෑ නෑ නෑ, මම විජේදාස රාජපක්ෂ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ඉඳද්දිම කිව්වා ඔබතුමාලාට ණයක්ද මන් දන්නේ ආධාර මුදලක්ද ලොකු. නෑ, විජේදාස රාජපක්ෂ මහත්මයා අපේ සමහර නඩුවලට නොමිලි පිනීట్లా තිනවා. විජේ, ඒ කියන්නේ ඒක නඩුවක්වත් මගේ ඉඩන් නඩුවක් හරි අපේ පක්ෂ දේපල බූදල් නඩු නෙවෙයි. ඒවා මේ රට වෙනුවෙන් පවරන ලද නඩුවලදී විජේදාස රාජපක්ෂ මහත්මයාගේ නීතිඥ කණ්ඩායම අපි වෙනුවෙන් නොමිලි පිටිලා තියෙනවා. අපි ඒක ගෞරවය තියෙනවා. සේබේ කමතර සල්ලි ඒකත් කියන්න. එතකොට හරිම ගෞරවය දෙමින් මම මේ කියන්නේ. ඊළඟ තමයි මම හිතුවේ ඔබ දැන් පරණ සිද්ධියක් කියලා. නමුත් ඔබ දෙකලප්පු නිසා මහාර්ගම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්, සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් අපිට ආධාරයක් දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා හඳුනි සෝදරයට. හඳුනි සෝදරය තමයි ඒ කාලේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක වගේ මාර්ග මාසන සංවිධායක වගේ. එදා මට මහාර්ගම රැස්වීම අපේ සාමාන්‍යයෙන් එවැනි මුදලක් ගැනීමේදී තනි කෙනෙක් යන්නේ නැහැ, දෙදෙනෙක් යනවා. රැස්වීම ඉවරනාට පසුව හඳුනෙtti අපේ මන්ත්‍රීතුමා සහෝදරයා කිව්වා මෙම ආධාරයක් ගන්න තියෙනවා රැස්වීම අපේකේ ගිහිල්ල එමුද කියලා. මම ගියා. යන අවස්ථාවේ මගේ තුමගේ නම කියන්නේ තාමත් එතුමාට ගරුත්වය නිසා. එයා විජේදාස රාජපක්ෂ මහත්මයාගේ හිතවතෙක්. එතුමත් එතන හිටියා.
ඒ හිතවතා අපිට මුදල් ආදරයක් කරා. කිසිසේත් මේ මා දැක පස්සේ විජේදාස රාජපක්ෂ මේ කතාවත් කියලා තිබුණා. විජේදාස රාජපක්ෂ මහත්මයාගේ අතින් ඔහුගේ මුදලක් නොවී. හැබැයි මේ මුදල පරිත්‍යාග කරන වෙලාවේදී ඔහුගේ හිතවතෙක් ඔහුත් මේ ස්ථානයේ හිටියා. එතරම්. දැන් ඔය ලයිස්තුවට දැන් විජේදාස රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් ඔබතුමාගේ පැහැදිලි කිරීමක් තියෙනවා. තව කතාවක් කියනවා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා. යාළුවෝ ඉන්නවද? බලමු. අඬන දිසානායක විනාඩි 60ක් කතා කරනකොට අපි හාන්දුරනේ විනාඩි 58ක් ගහන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි අපි ආණ්ඩුවටයි. ඇස් එළියට දාලා මුගේ තොල් ඉස්සරහට දාලා ලපේ පෙන්නලා මු කතා කරන්නේ. හැබැයි පොර ගෝණියල තමයි මු මලික් සමරවික්‍රම ගෙදර ගිහලා සල්ලි ගත්තේ. කෝටි ප්‍රකෝටි ගණන් මලික් සමරවික්‍රමගේ සල්ලි වල යට වෙච්ච ජේබීබී නායකයෙක්ද ඉන්නේ. ඔබතුමාට ඒකට පැහැදිලි කිරීමක් තියෙනවද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ 80 20 කතාව. දැන් 80 20 කතාව කියන්නේ මොකද්ද? දැන් يعني රාජපක්ෂට 80ක ප්‍රහාරයක් එල්ල කරනවා. ආණ්ඩුවට 20ක ප්‍රහාරයක් එල්ල කරනවා ප්‍රතිසත්. දැන් මේ ප්‍රතිසතේ පිළිබඳ චිත්‍රයක් ඇයි රටේ හැදෙන්නේ? එතකොට දැන් ඔය ජොන්ස්ටන් මම හිතන්නේ මගේ රෙස්ටිම් එකට අවිලා කතා වාගෙන ඉති නැති වෙති. මං එතුමා සතුටු වෙනවා. එතුමා මම නිකවැරටි එතුමාගේ ආසනයට ගිහිල්ලා කරපු කතාවක් තිබුණා. ඒ කතාව අහගෙන ඉතන මම සතුටු වෙනවා. මම හිතන්නේ අහගෙන ඉති නැහැ කියලා ඊට කලින් කරපු කතාව. හරිද? එතකොට එහෙනම් අපි මේ කරන කතා හරිද? මේ පුරවැසියන් වෙත යන්නේ කොහොමද? ඔබලාගේ මාධ්‍ය ආයතන හරහා. මේ මාධ්‍ය ආයතන වල දේශපාලනයක් තියෙනවා. අපි එක ප්‍රතික්ෂේප කරන්නේ. හරිද? මායේ දේශපාලනට හේතු ඔබට අවශ්‍ය නම් මගෙන් ප්‍රශ්න කරොත් මම කියන්නේ ඇසි. මේ මාධ්‍ය ආයතන තම තමන්ට අවශ්‍ය වෙන දේශපාලන න්‍යායපත්‍රය සකස් කරගෙන තිබෙන්නේ දේශපාලනික දැක්මක් මතම නෙවෙයි යම් යම් ආර්ථික සාධක මතත් පෙළගස්සගෙන තිබෙනවා. අවශ්‍ය නම් මම හිතන අවශ්‍ය නැහැ පැටලිලකට යන්න. එම් පෙළගස්සගෙන තිබෙනවා. ඒතොර ඒ නිසා මාධ්‍ය ආයතන මේ වගේ සජීව වැඩසටහනක් අපිට ඉතා හොඳ කර හිතයි. සජීව වැඩසටහන සම්පූර්ණ බැලුවොත් 80-20 නිර්ණායක මැනලා බලන්න පුළුවන්. හැබැයි බොහෝ විට ඔය අර්ථකථන එන්නේ මේ ප්‍රවෘත්තිවලදී. ප්‍රවෘත්ති විකාශනේ මම මත වැඩිපුර නිකන් අර සමාජ මත ඉදිරිපත් කරන අවස්ථාව. ඒ ප්‍රවෘත්ති විකාශනයේදී එක් එක් මාධ්‍ය ආයතනවලද තමන්ගේ තිබෙන දේශපාලන අරමුණට අනුරූපී වන පරිදි අපේ කතාවල කොටස් උපුටා ගන්නවා. දැන් ඔබතුමා කියන්නේ දැන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ අදහස හොවා දැක්කුවෙත් එහම මේ මාධ්‍ය ආයතනයේ දේශපාලනය තවමනේ තවම මම හිතෙන්ට ආවේ නැහැ. මම හිතෙන්ට ආවේ නැහැ. මම මේ පූර්විකව තවම ගන්න. ඔබට මම හිතෙන්ට එන්න. එතකොට එක් එක් මාධ්‍ය ආයතනවලට එවැනි වමනාවන් තිබෙනවා. හරිද? ඒකත් අපි පිළිගන්නවා. හැබැයි අපි ඒක කියලා අපි ඒක නොදැන දේශපාලන කරනව නෙවෙයි. සමහර අවස්ථාවල මම රැස්වීම් වලත් කියලා තිනෝ මේ කෑල්ල කියන්නේ මේ මාධ්‍යයට කියලා. මොකද මම දන්නේ මේ මාධ්‍ය නැත්තම් මේ මාධ්‍ය වේදින් ඇවිල්ලා කැමරා ඔක්කොම දාගෙන ඉන්නවා. ඒතොර එයාට කියනවා මේ ඔයාට මේ කෑල්ල කියලා. මේ කෑල්ල මේක යනවා බලන්න කොදරයට. මම දන්නවා ඒක. හරිද? ඒතොර අපි තාම හොඳින් දන්නවා මාධ්‍ය ආයතන වල දේශපාලන තියෙන දේශපාලන වෙනුවෙන් අපේ කතා අපේ සමහර ප්‍රකාශන උපුටා ගන්න අවස්ථා තිබෙනවා. ඒ පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. ඒක මාධ්‍ය ආයතනේ හිමිකරුවන්ගේ ඒක අපිට ලොකු ප්‍රශ්නකුත් නෙවෙයි. සමහර අය කියනවා රාජ්‍ය මාධ්‍ය වල ජනතා විමුක්ති පෙරමුණට දැන් වැඩි කාලයක් ලැබෙනවා රජයේ වෙනුවෙන් කතා කරන හින්දා කියලා. මම බලන්නේ ළඟදී. නෑ ඔබතුමාම කිව්ව නේද මේ වෙනදා විවර නොවුණු රාජ්‍ය මාධ්‍ය විවර වුණයි කියලා සමහර අවස්ථාවල. මේ මැතිවරණ කොමසාරිස්වරයා මේ මැතිවරණ කාලයේදී. නෑ මැතිවරණ කාලයේදී නෙවෙයි. ඊට පෙර ආතුව. ඊට පෙරවත රාජ්‍ය මාධ්‍ය ආයතන බැලුවත් ඔවුන්ට මේ වෙලාවේ රාජපක්ෂ පාලනයට එරෙහිව යම් ප්‍රහාරයක් එල්ල කරන්න ඕන නම් අපේ ප්‍රකාශ ගන්නවා. නෑ ගෙන්නනවා නෙවෙයි. අපි ප්‍රවෘත්ති වලට ගන්න අපි බොහොම අඩුවෙන් තමයි ගිහිලා තිබින්නේ. ඒ වගේම අනිත් මාධ්‍යත් එහෙමයි. රාජ්‍ය මාධ්‍ය නිශ්චිත ලෙසම අයිතිකරුවා සහ පාර්ශ්වය පිනිහිටමින් කටයුතු කරනවා. අනෙක් මාධ්‍ය නිශ්චිත ලෙස අයිතිකරුවා සහ වුවමනාව පිනි නොසිටමින් කටයුතු කරනවා. හැබැයි අපිට පේනවා. එතකොට මම ඔබට කියන්නම් දැන් ওই 2100 කතාව මා ගෙනාව මේ 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 ඔබලාගේ නාලිකාවේ ප්‍රවෘත්ති විකාශනය පිළිබඳව මා නවතත් ස්තුතිවන්ත වෙනවා. මට ඔබ කියන්න පුළුවන් මේ මේ අදහස් දක්වීමයි ඕක අතර තියෙන සම්බන්ධය. මේක තියෙන අතර සම්බන්ධය තමයි මේ ලබා දෙන කාලයෙන් කොහොමද 80ද 20ද කියලා මනින්නේ කියලා. මේ 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 ප්‍රවෘත්ති වලන කාලේ. හරිද? මේ ප්‍රවෘත්ති වලන කාලේ මම ගොඩාක් අපස්සවටපත් කරන්නේ. මට අවශ්‍ය නම් ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට, පොදු ජන පෙරමුණට, ජනතා විමුක්ති පෙරමුණට මේ පසුගිය කාලයේ ප්‍රවෘත්ති විකාශන ලබා දූ කාලයන් පිළිබඳව මට වාර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? මම යන්නේ එතර දුරට. මට ඔබතුමාගේ පිටපතක් දෙන්න. පිටපතක් දෙන්න. මම ඔබතුමාගේ කාටවත් දුන්නා. හරිද? ඊට පස්සේ ඒකෙදි මම අපේ කාලේ බැලුවොත්
එකයි 14 තප්පර 10යි, එකයි 13 තප්පර 15යි, එකයි 12 තප්පර 35යි, එකයි 11 තප්පර 45යි. ඔබතුමාට අද පැය දෙක පේන්නේ නෑ. නෑ මම කියන්නේ ප්‍රවෘත්ති වලදී මම ඔබට ඉතාලි වගකීමෙන් කිව්ව වෙලාවේ ප්‍රවෘත්ති විකාශනයේ මත ගෙන යාමේදී ප්‍රබල ස්ථානයක් නිසා මම මේක උපුටා ගන්නෙ. හරිද? එතකොට කොහොමද යා ඒකෙන් 80% මනින්නේ? ඒක මම කියන්න ඕන උනේ. එතකොට යා ඇවිල්ලා අහගෙන හිටියා නම් වඩාත් හොඳයි. ඒ නිසා ඒක වැරදි. දෙක එතුමා ඉදිරිපත් කරපු මුදල් පිළිබඳ චෝදනාව. මලික් සමරවික්‍රම මහත්මගේ සල්ලි පොහොර උරවල ගෙනිච්චා කියන. එතකොට එකක් මම ඒක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. හරිද? මට ඕන නම් අපේ භාවිතාවන් ඇතුළෙත් පෙන්නන්න පුළුවන්. ඒක අපි ප්‍රතික්ෂේප කරපු ආකාරය. අපි අපි කියන්නේ මුදල් ගත්තොත් අපි යමක් දෙන්න එපා. හැබැයි අපි දේශපාලනේ මොනවද දීලා තියෙන්නේ? අපි දීලා නැහැ. හරිද? ආයතන කියන්න පුළුවන් නැහැ. මුදල් අරගෙන රඟපෑමක් කරන්න පුළුවන්. එමත් අර්ථකත දෙන්න පුළුවන්. එවැනි කිසිදු මූල්‍ය ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි ප්‍රකාශය සිදු කොට දවස් දෙකකින් හොත් ඉත කෙටි කාලයක් ඇතුළත මගේ නීතිජ අපේ නීතිජ කණ්ඩායම වටකල සෝදරය විසින් එන්තරවාසය කැවලා තිබෙනවා. ඒ වගේම මම ඔබට වගකීමෙන් කියනවා සාමාන්‍ය සිවිල් නඩුවක් පවරන්න පුළුවන් අවුරුදු දෙකක් ඇතුළත පවරන්න ඕන. නමුත් මේකට කිසිසේත්ම අවුරුදු දෙකක් යන්නේ නැහැ. තව මාසයක්. මොකද මේක අධ්‍යයනය කරන්න ඕන. තව කරුණු තියෙන මේකට එක්රස් කරගන්න. හරිද? ඒ ඔක්කොමත් සහිත මම හිතන තව සතියක් හෝ දෙකක් මොකද එන්තරවාසයේ ඒගොල්ලෝගේ පිළිතුරක් එනකම් බලාගෙන ඉන්න ඕනේ. සාධාරණ කාලයක් අපි දීලා තිබුණා. ඒ කාලේ දැන් ඉක්ම අගෝස්තු තිබෙනවා. නඩුවක් පවරන්න. එහෙනම් මම ලෑස්ති ජොන්ස්ටන් එක බේරගන්න. ඒ විතරක් නෙමෙයි මම ජොන්ස්ටන් ගැන කීප ගොඩක් තියෙනවා. මම කැමතියි එතුමත් මට විරුද්ධව අධිකරණය මෙතුම විතරක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ මහත්මගෙන, මහින්ද රාජපක්ෂ මහත්මගෙන, රවි කරුණායක ගැන, කිරියැල්ල ගැන, මහින්ද ආනන්ද ගැන, රෝහිත අබිගුණවර්ධන ගැන, විරවංශ ගැන, ඒගොල්ලෝගේ මූල්‍ය භාවිතාවන් පිළිබඳ තවත් උනනම් කියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මූල්‍ය අවභාවිතාවන් පිළිබඳ ඕන තරම් කරුණු ඉදිරිපත් කළා තියෙනවා. මම ඒ කෙනෙකුට අභියෝගත් කරනවා. මාව අධිකරණයට ගෙනියන්න. මට මොහොතක් දෙන්න ඔබතුමා අපි වෙලාවට. මේ මම විශ්වාස කරනවා ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ අපේ ප්‍රවෘත්ති විකාශයේ 100% ගාන නෙමෙයි එතුමා ඔබේ කතාවේ සමහර විට කතාව කවුරු හරි පැටිගත කරලා ඉදිරිපත් කරා දන්නේ නෑ මම කියන්නේ වැඩසටහන ඔව් නෑ එතුමා මගේ කතාව සම්පූර්ණ ඇහුවනම් එතුමට ඕක කියන්න බෑ මගේ තර්කුණේ එමයයි මගේ කතාවක් මුළුමනින්ම එතුමා ඇහුවා නම් මේ දැන් මම තිස්සමාරාම කරපු කතාව මගේ page එකේ තියෙනවා දැන් උනත් අහලා බලන්න පුළුවන් කාට හරි මට මැනලා පෙන්නන්න 120 80 ඉතින් මුළුමනින්ම ඇහුවනම් එතුමාට 180 කියන තර්කයක් දෙන්න බෑ හැබැයි එතුමා මුළුමනින්ම අහනව වෙනුවට මේ මාධ්‍ය හරහා යන කොටස් උලුප්පා දක්වමින් තමයි මේ 80 20 තර්කෙස් බොහෝ උතර ගොඩනගන්නේ මම විශ්වාස කරනවා හරිද මොකද මමනේ කතාව කරන්නේ එසම මම දන්නවනේ 80 කාටද 20 කාටද 50 මොකද්ද 40 මොකද්ද කියන මම හොඳට දන්නවා නෑ ඔබතුමාගේ වෙබ් අඩවිම් බලනවත් දන්නේ නෑනේ දැන් ඔබතුමාගේ වෙබ් අඩවිය තියෙනමයි කියලා නෑ ඒක වැරදි ඒකෙන් බලලා ගණන් කරා 80 20 වැරදි. එහෙනම් වෙබ් අඩවියෙන් බැලුවනම් බැලුවනම් එක්ක වෙබ් අඩවියෙන් බැලුවනම් 80 20 වැරදි. එහෙම නැත්නම් බැලුවනම් ගණන් බෑ. මම දන්නේ තොර ගණන් බැරි බව. දැන් අපි දැක්ක බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමාලා දිගින් දිගටම අදහස් දක්වනවා. කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙකු සිටීම සහ එතුමාගේ භූමිකාව ඉතාමත් ප්‍රශස්ත මට්ටමින් ඉෂ්ට සිද්ධ කිරීම නිසා යම්කිසි අයිතියක් තියෙනවා ඔබතුමාලට කතා කරන්න. එතනින් එහාට ඔබතුමාලට කතා කරන්න අයිතියක් නැහැ නේද? දැන් ඔබතුමාට මතක ඇති දිනසීය ආණ්ඩුවකාරයේ අර අරලියගහ මන්දිරයට එකත් පසව තියෙන බුද්ධිබතික් බිල්ඩින් එකේ තිබ්බා දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය. ඔබතුමා ඒ දවස්වල ඒකේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරා. දැන් ඒ දවස්වලම තමයි මේ බැඳුම් කර මගඩිය කියන එක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට නිර්වින්දනය වෙලාද හිටියේ මේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ කියන්නේ අපගේ අපට අවලාද ගසන්නන් සහ සත්‍ය කරුණු විකෘති කරමින් සමාජගත කරලා තිබෙන මත මොනතරම් ප්‍රබලද කියලා දෙන්න ඔබේ ප්‍රශ්න ආපුවාම. ඒ නිසා බොහොම ස්තුතියි මේකට මට අවස්ථාවක් ලබා දීම පිළිබඳ. දින 100 ආණ්ඩුව ගොඩනැගීමේදී අපේක්ෂාවක් සමාජයේ තිබුණා. යම් ප්‍රජාතාන්ත්‍රිකරණය වූ විවස්ථාමය සංශෝධන කීපයක් අත්පත් කර ගැනීම. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉවහල් වෙනවා.
ඒ වගේම නීතිමය සංශෝධන කීපයක් අත්පත් කර ගැනීම. ඒ වගේම දූෂිතයන්ට නීති හමුවට පැමිණවීම කියන එක තමයි ප්‍රබල සාධක වුණේ. එතකොට අවස්ථාවක් ලැබුණ දින 100ක පාලනය. ඊට පස්සේ මහා මැතිවරණට යනවා. අන්තර් කාල පරිච්ඡේදය දෙක දෙන ලංකා විශේෂ දේශපාලන තත්ත්වයක්. ඒ තත්ත්වය තුළ අපි උත්සාහ කරා යම් ප්‍රජා රටේ අපි හිතන්නේ මේ ව්‍යවස්ථාවලින් ප්‍රජාතන්ත්‍රවාද ශක්තිමත් කරන්න පුළුවන් කියන විශ්වාස අපි මුළුමනින් ප්‍රජාතන්ත්‍ර හදන්න පුළුවන් කියන විශ්වාස අපි නැහැ. මම නිශ්චිත ප්‍රශ්නයක් ඇහුවේ ඔබතුමා ඒක නේ මම මේ හරියට ඉන්නවා කරනවා බය වෙන්න එපා. එතකොට අන්න ඒ වෙනුවෙන් මම මේ ක්‍රියාවලිය සම්බන්ධ ඒ වෙනුවෙන් අපි ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය වෙනුවෙන් 19 වෙනි සංශෝධනය ඒ වගේම තොරතුරු දැනගෙන පන්ති අවසන් කිරීම විගන් තොරතුරු පන්ති කාර්යභාර කළා තුන මේගොල්ලෝ ගේන්නේ ඒ සඳහා කටයුතු කරා. ඊළඟ දූෂණ ක්‍රියාවලිය. දූෂණ ක්‍රියාවලියට අපිත් මැදිහත් වීමක් තිබුණා. මෙය අත්අඩංගුවට ගැනීම සහ පරීක්ෂණ පැවැත්වීම සඳහා වූ ක්‍රියාදාමයකට අපි දායක වුණා. එතන මේ විධායක සභාව තිබුණේ ජනවාරි 8 අවසන් වෙන්න තිබුණා පෙබරවාරි අප්‍රේල් 22 දින 100. හැබැයි අපි අප්‍රේල් 10 වෙනිද පස්සේ අපි ඒකට සහභාගි වෙලා නැහැ. ඒතර තමයි හැබැයි මේ වංචා දූෂණ පිළිබඳ අපිට විශාල තොරතුරු වාගයක් ආවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ තීරණය අරගෙන වංචා දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයක් ස්ථාපිත කළා. ඒතර මේ කමිටු ලේකම් කාර්යාලය සහ මාත්‍ර කිස්සවත්තාවයක් නේ. හැබැයි තියෙනවා. මම කියන්නේ හැබැයි කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කර ආනන්ද විජේපාල මහත්මයා ඔහු මම අමාත්‍යංශ ධූරයේ දරන කාලේ ඔබතුමාගේ පුද්ගලික ලේකම්. ඔව්. මාගේ පුද්ගලික ලේකම් වෙන ඔහු කවුරුන්ද වෙලාද? ඒක හොයලා බලුනේ. අන්න ප්‍රශ්නේ. භාගයට හොයාගත්තම වෙන ප්‍රශ්නේ. මගේ පුද්ගලික ලේකම් වෙනකොට ඔහු පුනරුත්ථාපන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා. දැන් මේ අර ඔය අර දාගන්න ඕනේද කට්ටිය පුද්ගලික ලේකම්ද? එහෙනම් පුද්ගලික ලේකම් ඒකයි ඔය පටලගන්නේ. මොහු පුනරුත්ථාපන අධිකාරිය ඔහුගේ සුදුසුකම් අනුව රාජ්‍ය සිවට බැඳිලා පුනරුත්ථාපන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩියට වැඩ කරා. එතකොට ඒ පාර මම මගේ පෞද්ගලික ලේකම්ට උවහාවකින් නිදහස් වෙලා මම අමාත්‍ය ධූරින් ඉවත් වුණාට පස්සේ ඔහු පුනරුත්ථාපන අධිකාරියේ සේවයට නැවත වාර්තා කරා. ඊට පස්සේ ඔහු ඒකේ අධ්‍යක්ෂවරයා බවට පත් වුණා. තව ඔබතුමාගේ සහකාර ලේකම්වරයෙකුත් මෙහි සේවය කරනවා. මම කියන්නේ. ඒතකොට ඔහු අධ්‍යක්ෂ ධූරයට පත් වුණා. ඒතර මම කියන්නේ. අධ්‍යක්ෂ ධූරයට පත් වුණාට පස්සේ ඔහු රජ නිලධාරී. ඒතකොට තවත් රාජ්‍ය ආයතනයක් ගොඩනගනවා. ඒතකොට ඒ රාජ්‍ය ආයතන සරල ආයතනයක් නෙවෙයි. අද මා ගෙනාවා ඔබට මේ කාර්යාලයේ ක්‍රියාපටිපාටිය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක්. ඒ කියන්නේ මේ කාර්යාලයට වෙන මුකුත් පැවරලා තිබුණේ නැහැ. කාර්යාලයට පැවරලා තිබුණේ මේ එන පැමිණිලි බාර ගැනීම විතරයි. ඒ පැමිණිලි නිසි පරිදි පෙළගස්වා. නැත්තම් ගොඩාක් ඒවා මේ පැමිණිලි අර්බුද විසින් පස්සට යනවා. පෙළගස්වා FCID එකටත් අල්ලස් කොමිෂන් එකටත් CID එකටත් බාර දීම විතරයි මේ කමිටු කාර්යාලයේ කාර්යභාරය. එම කමිටු කාර්යාලයේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 444. ඒ කාලය තුල ලැබුණා. මූල්‍ය අපරාධ කොට්ටාස ඉදිරිම කළා 253. අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට වෙන් කර 123. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා 44. පොලිස් නීති කොට්ටාස වෙත යොමු කළා 1. පොලිස් වංචා විමර්ශනයකට යොමු කර 6. පොලිස් ප්‍රතිවරය වෙත යොමු කළා 17. ඒක තමයි ඒකට ආපු පැමිණිලි ටික කරපු දේ. එතකොට ඒ කාර්යය සඳහා ආයතනයක් පිහිටෙව්වා. ඒ ආයතනයේ අධ්‍යක්ෂකවරයා හැටියට පුනරුත්ථාපන අධිකාරිය අධ්‍යක්ෂකවරයා ඒකට ගියා. ආනන්ද ජීවිපාල. මම ස්තුතිවන්ත වෙනවා එතුමාට. ඒතර ගීපිය ගැන මොකද මේ ඇවිල්ලා පරීක්ෂණ ආයතනයක් හෝ නෙමෙයි ඇවිල්ලා අර පොලිස් හෝ ආරක්ෂාව තියෙන ආයතනයක් නෙවෙයි. ඔහු නිර්භීත පියවරක් ගත්ත එතෙන්ට ගිහිල්ලා මේ නැත්තම් මේ පැමිණිලි එකක්වත් අද හරිද ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඉස්සරහට. ඒ කාර්යභාරය ඉටු කරා. ඊට අමතරව ඔබ කියනවා තව මම හිතනවා ඔබේ සහකාර ලේකම්වරයෙක් හිටියා. මම සහකාර ලේකම් නමට හිටියේ මට සහකරන ලේකම්ලා නේ. ඔබේ මගේ ඒත් මගේ ස්ටාෆ් එකේ වැඩ කරලාද මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලේ වැඩ කර ඒත් රාජයේ නිලධාරියෙක් හිටියා. ඔහු එම ආයතනයේ මම හිතන්නේ මම දන්නේ විතර පූර්ණ කාලිනු නෙවෙයි. ඔහුගේ ආයතනයේ වැඩ කරන ගමන් අනිත්‍ය කරමින් තිබුණා එම ආයතනයේ. මොකද වැරද්ද? කල්පනා කළ මම කියන්නේ සතුටු වෙනවා. ඒ කියන්නේ මම එදත් මගේ පෞද්ගලික ලේකම්වරයාට හොඳම කෙනා තෝරගෙන තියෙනවා. ඒ නිසා තමයි ඔහු නිර්භීත පියවරක් ගත්තේ. ඒ නිසා මේ රටේ ජනතාව ওই පෞද්ගලික ලේකම් කෙනෙකුට ගොඩක් අය හිතනවා. ඇයි අනිත් අයගේ පෞද්ගලික එක්ක බිරිඳ එක්ක මට කියන්න පුළුවන් නම් ඕනේ. එක්ක පුතා, එක්ක මල්ලි, සමහර අයගේ අයියා, හිරේ හිටිය ගිහිල්ලා. හරි එහෙම කට්ටිය කියලා තමයි මේක මනින්නේ. මේ ඇවිල්ලා පුනරුත්ථාපන අධිකාරිය අධ්‍යක්ෂකවරයා. ඔහු දූෂණ මොකද මේ කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරයට යනවා. මොකද දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරයට යනවා. මොකද වැරද්ද?
ඔබට අසුනක් තිබෙන නැත්ද දූෂණ මර්ධන කටයුතු? එහෙම හදිසි අස්ථයක් පාවිච්චි කරන්න තිබෙද්දි මම කිසිදු අවස්ථාවක දෙන්නේ කොස් නෑ. ඔකේ ඔකේ. හොඳ අපි විරාමයකින් පසු හම්බෙමු. ඔබතුමාට මතක ඇති අර ෆයිස මුස්තාෆා ඇමතිතුමාට විශ්වාස භංගයක් ගෙනෙන්නේ අර තරඟෙට වගේ ඉස්සලම අතින් ලියලා ඒකාබද්ධ විපක්ෂයේ දෙනවා පහුවෙනිදම ඔබතුමාලා ටයිප් කරගෙන එනවා ලොකු තරඟයක් වගේ තිබ්බා. හැබැයි මේ බඳුම් කර වාර්තාව නිකුත් වුණාට පස්සේ ඒකට වගකීම් යුත්තන් සම්බන්ධයෙන් නිකන් ඇලි මෑලි දියාරු ප්‍රතිපත්තියක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ඒ උනන්දු ඇයි මේකට නැත්තේ? අතට එදා සිදුවීම ගත්තොත් එගෙන පළාත් පාලන මතුවරණ සැලකීතු කාලයක් පමා වෙලා තිබුණා. පාර්ලිමේන්තුවේ අවශ්‍ය වෙන සියලු කටයුතු අවසන් කරලා තිබුණා. ඒ වගේම අමාත්‍යංශ පැත්තෙන් ෆයිස මුස්තාෆා මහත්මයා පැත්තෙන් අමතුමා පැත්තෙන් වීතු කාර්යනුත් අර ගැසට් කිරීමේ කාර්යයන් අවසන් කරලා තිබුණා. එහෙත් ඒ නිශ්චිත මොහොතේ හිතාමතා සැලසුම් කොට නඩුව පවුණු ලැබුවා. එතකොට එය නිශ්චිත වශයෙන්ම පැතිදෙහකින් එකක් ඒ නඩුව පැවරීම පිළිබඳ ෆයිස මුස්තාෆාගේ දායකත්වයක් තිබෙනවා අපි විශ්වාස කරනවා. අනිත් පැත්තෙන් එවැනි නඩුව පැවරීම සඳහා ඔහු දුබල වාර්තාවක් සකසා දුන්නා නම් ඒකත් ඔහුගේ අඩුවක්. අමාත්‍යවරයා හැටියට ඔහුගේ කාර්යභාර නිසිපති ඉටු කර නොමැති වීම. ඒ හේතුව මත අපි විශ්වාස භංගයක් දෙන්න තීරණය කරා. ඒ විශ්වාස භංගයේ විධිමත්ව අපි ලියලා ලබා දුන්නා. හැබැයි ඊට කලින් දවසේ හවස දුකද මම දැක්ක අත් අකුරින් බන්දුල මොකද්ද මොනවද කුරුටු ගාලා තිබුණා. ඇත්තටම ඒක ගත්තාම ඒක විශ්වාස භංගයක් වගේ අපිට දැනුනෙත් නෑ. ඒ නිසා අපිට තිබුණා ඒගොල්ලන්ගේ පරණ භාවිතාවම තිබුණේ විශ්වාස භංග ගේනවා අකුලනවා ආයෙ ගේනවා කියනවා ආයෙ අකුලනවා මේ වගේ කැත්ත ඉතිහාසයක් ඒගොල්ලන්ට තිබුණා පහුගිය කාලේ පුරාම. ඒ නිසා අපිට දැනුණා වුණුත් මේ ඡන්ද කල් දමා ගැනීම සඳහා යම් උපක්‍රමයක මේ කුරුටු ගාන ලද කිසිසේත්ම මේ වළංගු නෑ වගේ හැඟෙන එකක් දුන්නාද කියන සාධාරණ සැකයක් මත උනා. ඒ සැකේ මත තමයි අපි නීතිජ කණ්ඩායමක සාකච්ඡා කරලා ඉතාමත් විධිමත් විශ්වාස භංග යෝජනාවක් අපි බාර දෙන්න ලැබුවේ. ඒසොන් එක තරඟයකට විශ්වාස භංගයක් ලබා දීම නෙවෙයි. ඊළඟ තමයි උභාහන එක. ඔව් ඒක තමයි. ඊළඟ උභාහන එක තමයි මේ බැඳුම් කරයත් එක්ක ඇයි උනන්දු වෙන්නේ නැත්තේ කියලා. මං චුට්ටක් ඒක ඉතිහාසෙත් එක්ක වෙන්නද මුතුමා අවස්ථාව දෙනවා. ඔව් කියන්න. දැන් මේ ගනුදෙනුව සිද්ධ වුණේ 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා. ඒතර මේ ගනුදෙනුව සිද්ධ වුණාට පස්සේ මාර්තු මාසේ 8 වෙනිදා අපේ පක්ෂයේ සුනිල් හඳුනිස් සහෝදරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා මේ ගනුදෙනුව වෙල්දරව් කරා. මේ ගනුදෙනුව වෙල්දරව් කරාට පස්සේ ඊට පසුව අප පාර්ලිමේන්තු දින 2015 මාර්තු 17. ඒ 17 වෙනිදා මා විසින් පාර්ලිමේන්තු මේ ගනුදෙනුව අද මේ තියෙන සමස්ත විස්තරාත්මක ගනුදෙනුව ගැන මම ඉදිරිපත් කරා. මම කෙටියෙන් ඔබට අවස්ථා කීපයක් උපුටා කියන්නම්. මෙය අතිශයින්ම සැකකටයුතු ගනුදෙනුවක්. මොකද මිලියන 1000ක් ඉල්ලලා 10058 දක්වා මිලදී ගැනීම ගරු නියෝජක කතානායකතුමනි සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. මේක අසාමාන්‍ය තත්ත්වයක්. පසුගිය වසර පුරාම පවත්න ලද වෙන්දේසි දෙස බැලූ කල මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා මේක ගනුදෙනුව අසාමාන්‍ය ගනුදෙනුවක් කියලා මම ඉදිරිපත් කරමි. මේ ගොඩක් අය ලියන්න කියන කලින් හොඳේ. හැබැයි ඔයිට කලින් මහින්ද අමරවීර මහත්මයා අල්ලස් සොදුෂන් විමර්ශන කොමිෂන් සභාවට පස්සේ ගොඩක් අස්. පොඩක් පස්සේ මම දැක උස්සන් ගියා. හරිද? ඊට පස්සේ ගොඩක් පස්සේ උදේ මට දිනී මතක නැහැ. හරිද? ඊට පස්සේ මම ප්‍රශ්න ඇහුවා. ඔන්න බලන්න ප්‍රශ්න ටික. මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නා නම් දැනුත් කොටු වෙනවා. එදත් කොටු වෙනවා. 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදාට බැඳුම් කරන එකතුවේ වටිනාකම දසගුණයකින් ඉහළ දෙවීමට හේතුව කුමක්ද? 2. හදිසි මුදල් අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙනත් වෙන්දේසියක් අදාළ කොන්දේසි පූර්වයෙන් ප්‍රකාශ කර නැවත කැඳවීමට පියවර නොගත්තේයි. හදිසි මුදල් වුණා නම් ඇයි අලුත් වෙන්දේසියක් කරේ නැත්තේ? 3. මිලියන 1000ක් වැනි මුදලක් කල්පිරීම සඳහා අවුරුදු 30ක කාලයක් ලබා දුන්නේ කුමන හේතුවක් නිසාද? පර්පිටුවල්ට අයිතු ලාභ ලබන්න. ඒ වෙනුවෙන් 12.5 කියන පොලි අනුපාතයක් ප්‍රකාශයට පත් වුණ ලැබුවේ පර්පිටුවල් සමාගමට අයිතු ලාභ ලබන්න. පෙබරවාරි 26 වෙනි දින පැවති රැස්වීම හා පසුදින බැඳුම් කරන එකතුවේ අගේ ඉහළ දැමීම අතර සම්බන්ධයක් තිබේද? මේ 26 වෙනිදා රැස්වීම තමයි මලික් සමරවික්‍රම ඒ වෙලාවේ අග්‍රාමාත්‍ය උපදේශකවරයාත් කබීර් රසීම් අමාත්‍යවරයාත් මට මතක රවි කරුණායක වෙන්නේ මේ චාරිත්‍රාත්මකව එවැනි කණ්ඩායම් සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා. ඒතර ඒ සාකච්ඡාව ඒ නිසාම තමයි මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අවසානයේ බැඳුම් කර කොමිසම කැඳවේ මේ තර්කය මත. හරිද? පෙබරවාරි 26 වෙනිදා දින පැවති රැස්වීම පසුදින බැඳුම් කර නිකුතු අගය ඉහළ දැමීම අතර සම්බන්ධයක් තිබේද? ඊළඟ අහනවා.
බැඳුම් කරන එකතුයි අගේ ඉහළ දැමීම නිසා ඉහළ පොලි අනුපාතයක් යටතේ වූ ලන්සු පිළිගැනීමට සිදු වේද? එසේ නම් එමගින් මහා බැංකුවට අලාභයක් සිදු වී තිබේද? එසේ නම් ඒ කොපමණද? ඊළඟ අහනවා පෙබරවාරි 27 වෙනි දින බැඳුම් කර නිකුත්ව සඳහා එක් එක් ආයතන විසින් ඉදිරිපත් කළ ලන්සු ප්‍රමාණය හා එක් එක් ආයතන බැඳුම් කර නිකුත් කළ ලද ප්‍රමාණ වෙන් වෙන වශයෙන් සභාවට ඉදිරිපත් කරනු ලබන්නේද? මෙම මහන්නේ පර්පචුල් කාර්යයට කියක් දුන්නද කියලා හොයාගන්න. ඊළඟ අහනවා මෙම ගනුදෙනුව පිළිබඳ පවත්වන ලබන පරීක්ෂණයක් සාධාරණ අපක්ෂපාති වනු පිණිස මහා බැංකුවේ සභාපතිවරයා తాවකාලික ඉවත් කරනු ලබන්නේද? අපි දන්නවා මේකේ චරිත කවුද කියන්නේ. මේක තමයි පසුගිය කාලෙම වංචා හා දූෂණ කරපු වැඩි. ඒ අදාළ පුද්ගලයා එතනම තියාගෙන පරීක්ෂාවට භාජනය කරනවා. එම නිසා වුන් අනිවාර්ය නිවාඩු යැවීමක් හෝ తాවකාලික වැඩතහනම් කිරීමකට ලක්කොට මෙම පරීක්ෂණ සිදු කළ යුතුයි. ඒ පුද්ගලයා ඉවත් කිරීමට මනස හදා ගන්න බැරි නම් මම මේක නග්‍රාමත්වරයාට බැරි නම් ඉවත් කිරීම සඳහා තීරණයක් ගන්න බැරි නම් අඩුතරමින් පරීක්ෂණ සාධාරණ සඳහා එවැනි ක්‍රියාමාර්ග කණු يعني తాවකාලික හරි පස්සකින් තියන්න කියලා ඉල්ලනවා. හරිද? ඒ නිසා මේ බැඳුම් කර ගනුදෙනු සිද්ධ වෙලා පෙබරවාරි 27 දින 20යි. දැන් මේ 2005 දැන් අවුරුදු 3කට ආසන්න කාලයක් වෙනවා. මේ 3කට පස්සේ තමයි රටේ මේ කාන්දුන්න. හැබැයි දින 20කදී මේකේ සියලු කරුණු සහිතව අපි ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපි හඳුන්නේ සහෝදරය කෝපවාර්තාව. කෝපවාර්තාව දීපු නිර්දේශ මොකක්ද දන්නවද? මේක තමයි වැදගත් මේක. මහා බැංකුවේ නිලධාරී විසින් එක් තනි ආයතනයක් ලෙස පර්පචුවල් ටෙසරිස් ආයතනට අයතා වාසියක් ඉපයීමට හැකිවන ලෙස කටයුතු කිරීමට පර්පචුවලකට අයිතු ලාභයක් ලැබේ. එසේම ප්‍රාථමික ගනුදෙනුකරු ලෙස අදාළ ආයතනද එම වාසි ලබා ගැනීම අරමුණු සහිතව ක්‍රියාත්මක වීමත් මහා බැංකුවේ මූල්‍ය පාලනයේ විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය සඳහා බරපතල ලෙස අහිතකර තත්ත්වය වන බැවින් මෙම තත්ත්වය පිළිබඳව නීතිමය බලය සහිත පිළිගත් ආයතනකින් පුළුල් විමර්ශනයක් කිරීමත් නැවත එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම ගත හැකි සියලු පියවර ගැනීමත් නිර්දේශ කරයි. මොකද දන්න මේ කාර්යය කෝප් එකට ගේන්න බෑ පොපචුවල. ඒක රාජ්‍ය ආයතනයක් නොවන නිසා. ඒ නිසා අපි කෝප් වාර්තාවේ අඳුනෙත් සභාපතිතුමා සඳහන් කරන නිර්දේශයක්. ඒ නිසා විධිමත් පිළිගත් විමර්ශනයක් කරන්න ඕන කියලා. මේ නිර්දේශයට අනුව තමයි ජනාධිපති කොමිෂන් එක ඉන්නේ. මතක තබාගන්න. ඒ නිසා එදා අඳුනෙත් සහෝදරයාගේ ඒ ගෞරවයවත් ජනාධිපතිතුමාට දෙන්න ලෑස්ති නැහැ නේ. නෑ ඒ ගෞරවය දෙන්න ඕන. ඒ ගෞරවය දෙන්න ඕන. හැබැයි මේක තමයි නිර්දේශය. මම කියන්නේ ඒක මම මේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ. මම කියන්න ආවේ මේකේ මේ අඛණ්ඩතාවය. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවක් කියනවා. ඊළඟ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා. ඊළඟ කෝප් සභාවේ මේක විමර්ශනය කරනවා. කෝප් සභාවෙන් නිර්දේශයක් එනවා. ඒ නිර්දේශය සමගම එතුමා මේක නොදකහෝ කමක් නෑ. ප්‍රශ්නයක් නෑ. ආ මම කියමු එතුමා නොදක හරි කියලා. එතකොට එතුමාට ඒ ගෞරව සිරිසක් තියෙන්නේ. ආ එතුමා මේක දැක්කේ නැතුව. එහෙත් මේකෙදී පවා නිර්දේශ කරනවා එවැනි බලය සහිත ආයතනය කරා මේක විමර්ශනය කරන්න ඕන පර්පචුවල් කියලා. ඒ නිසා මේ ගනුදෙනු එළිදරව් කිරීමේදී ඒකයි මේ අපිට තේරෙන්නේ ඩීල් කතා තවත් කවුරුත් කියයිද කියලා. මේ අද මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පිළිබඳව එල්ල වෙ තිබෙන ප්‍රබලතම ඒ කියන්නේ රාජපක්ෂ පාලනයට වංචා දූෂණ පිළිබඳව චෝදනා තියෙනවා. හරිද? හැබැයි ඒ චෝදනාවට බරපතල වැඩි ගුණයක් මේගොල්ලන්ට මේ චෝදනාව වෙලෙනවා. වංචා දූෂිතයන් අල්ලීම සහ වංචා දූෂණ නතර කිරීම සඳහා ආපු ආණ්ඩුවක් නිසා. ඒ නිසා උන්ට කිසිදු සාධාරණ යුක්ති සහගත අයිතියක් නැහැ මහජනක දීපන ආශි කරන්න. ඒ නිසා අද මේ පාරා මේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවට එල්ල විතීම ප්‍රබලතම දූෂණ චෝදනාව ඉදිරව කිරීමේදී පක්ෂයකට අපිට මේ ගෞරවය දෙනවද අපිට අවශ්‍ය නැහැ. මම ඉතිහාසය කියන්නේ අපි අපේ කාර්යභාරය ඉටු කරලා තිබෙනවා. එඳ අපි තෘප්තිමත් මේ රටේ ජනතාව වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවට ඇරිය මේ ජනතාව අපි හඳුනි සහෝදරයා කෝප් සභාවේ සභාපති ධුරය ලබා ගන්න හැකියාව ලැබුණා. අපි මේ ජනතාව වෙනුවෙන් අපේ කාර්යභාරය අපි ඉටු කරයි කියන ඉතාමත් නිහතමානී තෘප්තියක් අපි තුල තිබෙනවා. ඒ වුණාට පොඩි ඊට පස්සේ ඔබ ඇහුවා විශ්වාස බංගේ. අපි ওই ගොඩාක් අය මේ 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 වார்த்தාව එන්න කලින් ওই වීරවංශේ කතා හොයන්නකො පාර්ලිමේන්තුවේ. හේතුවගෙන මේ කෝප් එයා කියනවා මේ කෝප් සභාව මේ බැඳුම් කර එක අරගෙන කහදියරෙන් නාවා මන්දක ගියා ප්‍රවෘත්ති වලට. කහදියරෙන් නාවා සුද්ධ කිරීම සඳහා අපි වැඩේ කරන්න හදුවා කියලා කිව්වා. වார்த்தාව අහපුවම මීට් නේ. එන්න කලින් කිව්වේ මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණේ සූදානම් වෙලා තිබෙන රනිල් වික්‍රමසිංහ නේද කහදීරේ නාම සුද්ධ කිරීමේ කාර්ය කෝප් සභාව වරන් තිනවා කියලා. කෝප් සභාව නිවැරදි දෙට සිටු කරා. කාගවත් න්‍යායපත්‍ර නෝට වන් අපි වැඩ කරන්නේ. අගමැතිවරයාට විශ්වාස බංගේ. අපි බලමු. ඉස්සලම ඉදිරිපත් කරන්නට වார்த்தාව. ජනාධිපතිවරයා තමන් කාබද්ද විපක්ෂයෙන් ඉදිරිපත් කරත් සහයෝගය දෙන්න සූදානම්. බලමු. ඒගොල්ලෝ මොනවද කියද්දන්නේ? ඔක ගෙහෙන්නේ නැහැ. මම අද කියන්න. අද කියලා යන්න. බලමු ගිනවද කියලා ඒගොල්ලෝ. ගිනවොත් බොහොම සතුටුයි. ගිනවොත් විවාද කරයිද කියලා බලමු. මොකද දන්නවද?
ඒකලෝ ඊට කලින් උතුරන් වික්‍රමසිංහ මහතරි විශ්වාස භංගයක් ගෙනවා පැත්තකින් තිබ්බා. රවි කරුණානායකට එකක් කලින් ගෙනවා එකක් පැත්තකින් තිබ්බා. ඊට පස්සේ එකක් ගෙනාවා. ඒක විතරයි විවාද වුනේ. කොහම වුණත් මම මේ කියන්න හදන්නේ එතකොට දැන් අපි ඉස්සරම මොකද්ද කරන්න ඕන? දැන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අපි සතුව නැහැ. ඒ කොමිෂන් සභා වාර්තාවේ ජනාධිපතිවරයාට හැඟෙන පරිදි එතුමා විසින් ඉදිරිපත් කළ සාරාංශ කතාවක් තිබෙනවා. එතකොට අපි සාරාංශ කතාවට ගෙනියන්න ඕනේ නැහැ විවාදේ. අපි විවාදේ ලබා ගැනීම සඳහා අපිට මේ වාර්තාව ඕනේ. එනිසා තමයි එතුමට වාර්තාව ලබා දීලා දින දෙකක් ඉක්මෝ යන්න මතින් අපි ගිල වාර්තාව ඉල්ලුවා. මම පක්ෂනායක රැස් මෙමි කතානායකවරයාට යොමු කරා පක්ෂනායක රැස්වීමක් කැඳවන්න. කැඳවලා මේ වාර්තාව සභාගත කරගෙන කටයුතු කරමු කියලා. ඒ නිසා අපි අර ගොඩාක් අය කැමති මේ ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ නිකන් මේ අර සමහර උසි උසි කිනකොට දුවන්න. එහෙමයි නෙවෙයි අපි හුදි. එහෙමයි ඉන්නවා රාජපක්ෂ මහත්මයාගම එහෙම කට්ටියක් ඉන්නවා. මෙහෙම කරනකොට ඇවිස්සෙන, මෙහෙම කරනකොට දඟලන, එහෙම දඟල දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපි ඉතාමත් වගකීම් සහිත, ඉතාමත් සැලැස්මක් සහිත දේශපාලන නිරත වෙමින් තිබෙනවා. මේ ක්‍රියාමාර්ගයේ චූදිතයන්ට දඬුවම් ලබා දීම සඳහා අපේ පැත්තෙන් කළ යුතු දායකත්වය අපි ලබා දෙනවා. නමුත් දඬුවම් දෙන්න අපිට බලයක් නැහැ. දඬුවම් ලබා දෙන්නේ නීතිපති පාර්ලිමේන්තුව, උන් නීති උන් අධිකරණයට ගෙනියම ඒගොල්ලෝගේ බලය, ඔවුන් සතු වේක තියෙන්නේ. නමුත් අපේ පැත්තෙන් ඒ සඳහා අවශ්‍ය උපරිම මෙදියත් වීම කරන බවම සාතික කරන මේ රටේ ජනතාවට. නමුත් ඔය දැන් බැඳුම් කර සිද්ධියට අමතරව ඔබතුමාලගේ දැඩි විවේචන රාශියක් තියෙනවා පෙළ ගැස්සුවොත් එහි මේ රජයේ පිළිබඳව. කවුද මේ රජයේ ගෙනාවේ? අපි බලමු ලක්බිම 2014 නොවැම්බර් 30 වෙනිදා පුවත්පත. තර්කයක් විතර්කයක් නැහැ පවතින පාලනය වෙනස් කළ යුතුයි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා. හෙළවුරුමය ගත් තීරණය ගැන අපට ඇගීමක් තියෙනවා. අපෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමෙන් වෙනත් කඳවුරකට වාසියක් වෙන්න පුළුවන්. ඔන්න එකක්. ඊට පස්සේ තව එකක් තියෙනවා. 2014-12-8 අද පුවත්පත. රාජපක්ෂගේ දෙවන බල යුගය පරාජය කිරීමට ජනතාව පෙළ ගැසිය යුතුයි. දැන් මේ ඔබතුමාලා පත් කරගතාන අපි ඔය වගේම තමයි අපි අන්තිම පෝස්ට් එකක් ගෙවුවා ජනාධිපති වර්ණයේදී. හරිද? ජනවාරි 8 දූෂිත පෞල් පාලනයේ නිමාවක්. ඊට වඩා බලපතල එක. ඕක මොනවද? හරිද? අපි කිව්වා ජනවාරි මාසේ 8 වෙනිදා දූෂිත පෞල් පාලනයේ නිමාවක් ආරාධනා කරමින් රට ජනතාවට. ඒ නිසා අපි 100%ක දායකත්ව සපයලා තියෙන පාලනේ පළව හැරිම් වෙන්නේ. ඒ සඳහා අපි 100%ක මැදිහත් වීමක් වමනාවක් අපිට තිබුණා. විකල්පය මොකද්ද කියලා ඒ දවස් ඒ නිසාම අපි කිව්වා ජනතාව අපේ සටන් පාඨය හරිම නිරවුල්. තිබෙන පාලනේ පළව හැරිය යුතුයි. ගොඩනැගෙන පාලනේ පිළිබඳ සහතික ලබා දෙන්න බැහැ. ගොඩනැගෙන පාලනයෙන් අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යුතුයි. තිබෙන පාලනේ නිමා කරා ගොඩනැගෙන පිළිබඳ සහතිකයක් දෙන්නේ නැහැ. හරියටම හරි දැන් ජනතාව අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි. ඒ නිසා අපි හරි සංයුක්ත සටන් පාඨයක නිරත වුණා. හොඳද? මම ඉතින් ඇති තරම් කියලා තියෙනවා මම මේ ජනවාරි මාසේ 8 වෙනිදා අපි එහෙම තීරණයක් ගන්න හේතුව මොකද්ද කියලා තවත් අපැහැදිලිව මට කියන්න පුළුවන්. ඒ වගකීම බාර ගන්න සූදානම් නැද්ද වර්තමාන රජයේ තිබෙන අඩුපාඩු වංචා දෝෂ? ඒ නිසාම තමයි අපි කිව්වේ ගොඩනැගෙන පාලනය පිළිබඳ සහතික ලබා නොදී හැකි. අපි දන්නවා කවුද මේ කියන්නේ? අපි නොදන්නද මේගොල්ලෝ ගැන? එක්සත් ජාතික පක්ෂ ගැන කවුරුවත් අපිට අලුතින් පාඩම් කියලා දෙන්න එපා. හොඳද? එක්සත් ජාතික පක්ෂ පිළිබඳවත් දැන් නම් පක්ෂත් නැහැ. පක්ෂ නැහැනේ. හරිද? රාජපක්ෂ ආණ්ඩුවටත් අපිට කාටද කියන්න බුණා එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවලේ කාලේ. රාජපක්ෂ මහත්මයා අරකොට ප්‍රබලම කණ්ඩායම් එදා ආණ්ඩු හිටිය එක්සත් ජාතික පක්ෂ කට්ටිය. ප්‍රබලම අමාත්‍ය ධුර. හරිද? ඒතොර ඒකත් අපිට කාට අරගෙන පුළුවන්ද? රාජපක්ෂ මහත්මයාගේ හිස පොඩ්ඩක් වැහුවොත් ඒකත් UMP ආණ්ඩුවක් කියන්න පුළුවන්. මේකත් ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්මගේ ඔළුව ටිකක් වැහුවොත් මං ගොඩක් අය කිරියල්ලද, SB ද, මහින්ද අමරවීරද, දුමින්ද දිසානායකද, මහින්ද සමරසිංහද, ඉන්ද මේවා මේ තවදුරටත් මේ පක්ෂ නෙවෙයි. සමහර අයට පේනවා මේ රාජපක්ෂ මහත්මයා නියෝජනය කරනවා එක සුපිරි ජාතිකවාදී දේශපාලන කඳවුරක්. රනිල් වික්‍රමසිංහ මහත්මයා නියෝජනය කරන බටහිර අධිරාජ්‍යගත කඳවුරක්. දෙකම එකයි. දෙකම නෙවෙයි දැන් තුනම එකයි. හරිද? ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ගොඩක් වෙලාවට ධනේශ්වර කඳවුර නතර වුණේ. පළව හැරලා තිනවා. නෑ නෑ මහින්ද විජේසේකර මහත්මයාගේ පටන් ගත්තාම නන්දන ගුණතිලක මහත්මයා කොහෙද ඉන්නේ? ජනාධිපති අපේක්ෂකයා. දැන් ඔබ ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අන්තිමට ගිහිල්ලා ඔය ධනේශ්වර කඳවුරල තමයි. හැබැයි ඔබ දන්නවද ඒ? හරි. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ තියෙන විශේෂත්වය තමයි අපි වමේ ව්‍යාපාරයක් අපි අරගලයක් කරමින් තිබෙන සමාජ පරිවර්තනයක් වෙනුවෙන්
ඒ අරගලය කරන්නේ තිබෙන සමාජය ඇතුළේ. එනිසා සිබෙන සමාජයේ තිබෙන දුර්ගුණයන් ගති ලක්ෂණයන් අපේ ව්‍යාපාරය ඇතුළේන සමාජිකයන් වෙතත් ආ හැකිව තිබෙනවා. මටත් අදාළයි. හරිද? මේ පරිවර්තනය සිදු වෙනකන් ඒක අදාළයි. සිදුනාට පසුවත් අදාළයි. ඒ මැඩ පැවැත්වීම සඳහා පක්ෂ ශක්තිමත් සංවිධාන යාන්ත්‍රණයක් විනයක් අධ්‍යාපන වැඩපිළිවෙළක් අපි අනුගමනය කරමින් තිබෙනවා. එහෙත් ඒක බිඳෙන අවස්ථා තිබෙනවා. ඒ බිඳෙන අවස්ථාව දෙක පාලනය කර ගැනීම සඳහා අපි උපරිම උත්සාහ දරනවා. ඒ සමනය කර ගැනීම සඳහා උත්සාහ දරනවා. ඒ සඳහා පක්ෂ විශාල ක්‍රමවේදයන් තිබෙනවා. හැබැයි අවසානයේදී අපි නිරපහරන. නිරපුවට පස්සෙ ගන්නෑ. අන්න ඒක තමයි වෙනස. හැබැයි මේගොල්ලෝ එහෙමද? වෙනස හරිද? මේගොල්ලන් කියලා ඔබතුමා කියන්නේ ඒක රාජපක්ෂ කණ්ඩායමත් කඳුරු නෙවෙයි. රාජපක්ෂ කණ්ඩායමත්, මෛත්‍රී කණ්ඩායමත්, රනිල් කණ්ඩායමත් මේ කණ්ඩායම් තුනේ මේ එකම කඳුර ඕන වෙලාවකට ගන්නවා, ඕන වෙලාවට එනවා, ආයෙ එනවා, ආයෙ ගන්නවා. කැත්ත. ඒ කියන්නේ ඉස්සර මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය කිව්වාම ඇඳුමින් වෙනස්කම් තිබුණා. සමහර විට හිතන මතන විදි වෙනස්කම් තිබුණා. දැන් නම් හොරකමේනිත් එකයි, නාස්තිනුත් එකයි, ආර්ථික ප්‍රතිපත්තිනුත් එකයි, දැන් බොඩිස් වලිනුත් එකයි, ශරීරවලිනුත් එකයි. ඒ නිසා මම දන්නේ ඇයි මේ රටේ දැන් මේක පක්ෂ තුනක් කියන්නේ. මේ එක කඳවුරක්. අර ගම්මල සෙල්ලම් කරනවා වගේ දෙපැත්තට බෙදලා රණ්ඩු වෙනවා. දෙපැත්තට කට්ටියක් බැට් කරනවා, කට්ටියක් බෝල් කරනවා. හිටපු ගමන් නෝ බෝල් කර රණ්ඩුවක් යනවා. කට්ටිය හිතනවා ගහ ගන්නවා කියලා. නෑ. මේ එකම ළමයි ටික උඹලා ආණ්ඩු කරපන් අපි විපක්ෂ කරන්න. මට නම් විපක්ෂිතය දු මාත් ආණ්ඩුට එන්නද කියලා අහනවා. ආණ්ඩු විදිහට පෙක්කන මට නම් මෙතන බෑ උත්ෙන්ද එන්නද කියලා. ආ මේ කට්ටි සෙල්ලම් කරගෙන ඉන්නවා. ජනතා විතර එහෙම නෙවෙයි. මේ රටේ මේ දේශපාලනය ප්‍රබුද්ධ කරන එකට මේ රටේ දේශපාලන නව තලයකට ගිහින් ඕනේ. මම අහනවා මේ රටේ පුරවැසියන්ගෙන් මේ කැත නින්දිත අවලස්සන මේ දේශපාලන මේ රට ඕනද? ඕනද මේ දේශපාලන? මේ දේශපාලන වෙනස් කරන්න ඕන. අද මොකද ජනතාවට වෙලා තියෙන්නේ? අද ජනතාවගේ බහුතරයාගේ මුවිවින් කියන අදහස තමයි මොකද්ද? දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නේ. දේශපාලනේ පා වෙලා තිබෙන්නේ. දේශපාලනය දේශපාලකයා තිත්ත වෙලා තිබෙන්නේ. ඉස්සර අපිට හොරෙක් කිව්වොත් අපේ ඔළුව ඇඳින්න වෙන චිත්‍රයක්. දැන් හොරෙක් කිව්වොත් අපිට එළුව ඇඳින්නේ සමහර වෙලාවට සාටක ඇඳගත්තු කෙනෙක්, එහෙම නැත්නම් කෝට් එකක් ඇඳගත්තු කෙනෙක්. ඒ කියන්නේ හොරාගේ සංකේතය බවට දේශපාලනේ පත් වෙලා තිබෙනවා. දේශපාලකයා. ඒ නිසා ජනතාවට දේශපාලකයක් තිත්තු වුණා, දේශපාලනේ තිත්තු වුණා. ඒ නිසා තමයි ජනතාව කියන්නේ කවුරු ආවත් එකයි. අපිට නම් වැඩක් නැහැ. අපි පාඩු අපි වැඩක් කරගෙන ඉන්නවා. අපි ඡන්ද පොළොට්ටොත් යන්නේ. අපිට දේශපාලනේ තිත්තු වුණා. ඇත්ත. ජනතාවට අපි කියන්නේ මේ රැවටිලිකාරී දේශපාලනයක්, මේ මංකොල්ලකාරී දේශපාලකයක් තਿੱත්ත වෙලා තිබෙනවා. දේශපාලන කියන නරක එකක් නෙමෙයි. දේශපාලන කියන මහා ජන සේවයක්, කරු සේවයක්. ඒ නිසා දේශපාලන යාලි මහා ජන සේවයක් බවට පරිවර්තන කරන්න ඕන. දේශපාලකයා ගරු පුද්ගලයෙක් බවට පරිවර්තන වෙන්න ඕන නම් මේ පක්ෂ තුනක් එකේ කියාගෙන ඉන්න මේ කඳවුරට අපේ රටේ දේශපාලන කවදාවත් මහා ජන සේවයක් කරන්න බෑ. අපේ රටේ දේශපාලන කවදාවත් ගරු කටයුතු පුද්ගලයෙක් කරන්න බෑ. ඒ නිසා අපේ රටේ ධනවාදීද සමාජවාදීද කොමියුනිස්ට්ද අපි වෙනම තලයක තර්ක කරමු. හැබැයි පළවෙනි තර්කේ මම අහන්නේ අපේ රටේ මේ දේශපාලන නව ප්‍රබුද්ධ කරන එකට ඕනේ නැද්ද? මේ 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 මංකොල්ලකරන් දූෂිතය එහෙට මෙහෙට පණින් අරෙන් අපොම බදාගෙන මෙහෙට අපොම වැළඳ ගන්න හවස 6ට අයවැයට විරුද්ධ ඡන්ද දෙනවා. රෑ 9ට ගිහිල්ලා අයවැයගෙන අපු කෙනත් එකතු වෙනවා. මොකද්ද මේ දේශපාලන? සියානි විජේවික්‍රම. මොකද ඔබ අනුමත කරනවද මේ දේශපාලන? ඒ නිසා මම හිතන්නේ කිසිදු පුරවැසි මේ රැවටිලිකාරී වංචාකාරී දේශපාලනයත් මේ මංකොල්ලකාරී දූෂිත දේශපාලකයන්ට අවදොට්ටුත ආරක්ෂක කළ යුතු නැහැ. එනිසා අපේ රටේ දේශපාලන පරිවර්තනයක්, දේශපාලනයේ වෙනස්කමක් වුණා, දේශපාලකයාගේ වෙනස්කමක් වුණා, දේශපාලනයන්ගේ දේශපාලන වෙනස්කමක් වුණා. එනිසා ඒ නිර්මාණ කිරීම වගකීම ජනතා මිතුරු බාරාන් තිබුණා. අපි මේ රටේ පුරවැසියන්ට ඉල්ලා හිටනවා ඒ වෙනුවෙන් ඔබගේ දායකත්වය, ඔබගේ මැදිහත්වීම ලබා දෙන්න කියන ඉල්ලීම අපි මේ රටේ පුරවැසියන් කරන්න කැමතියි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදිහට රෝහණ විජේවීර සහෝදරයා හරේ, සෝමාංශ අමරසිංහ සහෝදරයා හරේ නොලබපු විදිහේ චෝදනාවක් ඔබට එල්ල වෙනවා. කවදාවත් මේ දෙදෙනාට වෙන පක්ෂයක අතකොළුවක් වුණයි කියලා කිව්වේ නැහැ. බලන්න මේ කතාව. අත්තනාමේ පෝට් සිටිය හැදුවම රතු අලි පැටියා කට උල් කරගෙන ඒ දවස්වල කිව්වා අපේ හාමුදුරුවනේ පෝට් සිටිය හැදුවම අපේ තරුණයන්ව ගණිකා වෘත්තියට යවන ඔතන පෝට් සිටිය හදන්න කළු ගල් මේ රටේ නැහැ කිව්වා. දැන් එහෙව් කට්ටිය තිබුණටත් වඩා විශාල කරලා පෝට් සිටිය හදනවා. දැන් ගණිකා වෘත්තිය ඒකේ තියෙනවයි කියලා රතු අලි පැටියා කට අරින්නේ නැහැ. කුරුඳුවත්තේ රනිල් බලයට ඇවිල්ලා දවස් 20යි හොරු අල්ලන විධායක සභාවේ අනුර කුමාර දිසානායක තෙමේ
ඉහළ සමාජික අනුර කුමාර දිසානායක තෙමේ මහින්ද රාජපක්ෂගේ පැත්තට ටෝච් එක ගහගෙන ඉන්නවා. ඒ අල්ලස්සේ රණිලා ගිහිල්ලා දවස් 20න් මහ බැංකුව සුද්ධ කරනවා. රතුවලි පැටිය කියන එක කලින් නායකයන්ට ඔය වගේ කතා කවුරුත් කිව්වේ නැහැ. ඔබ කලින් දේශපාලන දෙක අහලා නැහැ නේද? විජේවිර සහෝදරයා. විජේවිර සහෝදරයා. විජේසර් මොකද කිව්වේ? මම මෙතන කියන්න මගේ ටික කන එවැනි ප්‍රකාශමර රෝන් සහෝදරයා කරන්න කැමති නේ. හරිද? එක්සත් ජාතික පස්සේ රිලාවලිගි කියලා කිව්වා. මතකද බගන්න? ඉතිහාසය ඔයලා බලන්න. ඉතිහාසය දන්නතු මහත්තුරු. පපඩන්නේ කවුද මේ? ඔහේ පිම්බෙනවා කවුද කියන්නේ ඔබතුමාලගේ පක්ෂයේ ප්‍රචාරක ආ ඒකත් මම කියන්න ඕන ඒකත් කියන්නද නෑ මම පොඩ්ඩක් කවුද කියලා හරි මම කියන්න මම එනිසා කියන්නේ හරිද එතකොට රෝන් සෝදරයට කිව්වා දනුත් කියනවා අපිට ওই බෙදුම් ආදී ආරීමේ කියලා ආ ඔයාලා මතකද එක්තරා මම ජාතික පුවත්පතේ නම කියන්නේ එක්තරා ජාතික පුවත්පතක ලිපියක් ලියලා සැලැස්මක් ඇන්දා තමිල්නාඩුවේ LTT එකට අයිති නිවාසයක ඒ නිවසේ හිටපු කාමරේ රෝන් සෝදර ජීවත් වෙනවා කියලා කිව්වා LTT එකත් එක්ක සම්බන්ධ වෙනවා ඉතිහාසය හරිද ඒ නිසා ඉතිහාසයේ ඕනෑමටත් වඩා වැඩියෙන් සතුරන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් කරන වෙලාවේ විපක්ෂය උත්සාහ කරන විපක්ෂය කියලා කියා ගන්න ඔය කණ්ඩායම උත්සාහ කරන අපි එක්සත් ජාතික පක්ෂය පුටු කරන්න ශ්‍රී ලංකාව එක ආණ්ඩුව කරන කාලේ ඔබට මතක 2007 2008 කාලේ අපි උත්සාහ කරා මහින්දට පුටු කරන්න මේට වඩා වැඩියෙන් කිව්ව එක්සත් ජාතික පක්ෂය ඔය වගේ නම් ඇහුන්නේ නැහැ නේද ඔය වගේ නම් කියන්නේ ඔය වගේ කටක් තිබුණේ නැහැ හරි පොඩි සිස්ත සම්පන්න භාවයක් තියෙන මිනිහ උඩ කතා කරනකොට තේරෙනවා මං කියන්නේ. ඒ කියන්නේ මිනිහෙක් ගොඩ නගනවා අපි මොනතරම් දුබලකම් තිබුණත් මේ ධනේශ්වර අධ්‍යාපනයේ. මිනිහෙක් ඉක්මනට ලක්කන මේ ධනේශ්වර අධ්‍යාපනයේ දුබලකම් තිබුණා. ඒ වගේම තව මිනිහෙක් ගොඩ නගනවා සමාජ ඇසුරෙන්. ඔහු විවිධ තරාතිරම් වල විවිධ කවයන් ඇසුරු කරලත් මිනිහෙක් ගොඩ නගනවා. එවැනි සමාජ ඇසුරකුත් නැති එවැනි අධ්‍යාපනයකුත් නැති අයගේ මේ වගේ කණ්ඩායම තමයි බිහි වෙන්නේ. හරිද? ඒ නිසා මම ඒක මම කීමින් ආවේ ඒ නිසා රෝණ සෝදරත් මේ කතාව කිව්වා. දැන් උතර මෙතන තව එකක් කිව්වා මේ මොකද්ද බැඳුම් කරේ එනකොට අපි මොකද්ද ටෝච් ගහගෙන ඉන්න මහින්දට. අපි ඒගොල්ලෝ කරුවල කාමරේ හැංගිලා හිටියේ ඒ කාලේ. ඒ දවස්වල. මම අහන්නම් එකක් පාර්ලිමේන්තුවේ 3-2ක් බලයක් තිබුණා මේගොල්ලන්ට. 162ක් තිබුණා පාර්ලිමේන්තුවේ. 162 මුස්ලිම් කොංග්‍රස් ඇවිල්ලා තිබුණා. මෛත්‍රීපාල මහත්මයත් එක්ක 5ක් ඇවිල්ලා තිබුණා. ඊට අමතරව රිසත් බදුදින් මහත්මයත් එක්ක තව කණ්ඩායමක් ඇවිල්ලා හිටියා. ඒ ඔක්කොම අරනකොට ආසන්න වශයෙන් 140ක් වතිට මේගොල්ලන්ට. ඉතින් ජනවාරි මාසයේ 8 වෙනිදා ජනාධිපතිවරණයෙන් පස්සේ ජනවාරි මාසේ 16 වෙනිදා. හරිද? පාර්ලිමේන්තුව රැස් වෙනකොට පාර්ලිමේන්තුව 140ක් මේගොල්ලන් එක්ක රනිල් එක්ක නිශ්චිත ලෙස සිටි 42යි රනිල්ට අගමැතිකම දෙනුනේ සද්ද නැති විදියෙ. ඇයි සද්ද නැති විදියෙ? අපි 140ක් පාර්ලිමේන්තුවට එනවා දෙනව රනිල්ට අගමැතිකම. ඇයි මේගොල්ලෝ සද්ද නැති විදියෙ? ඇත්තටම අහන්න ඕගොල්ලෝ ආපුවම. ඒ කියන්නේ විධායක ජනාධිපතිවරයාට අගමැතිවරයා පත්කිරීමේ බලය තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටිනවා නම් ඔහු පත්කිරීමේ බලය තිබෙන විදාක ජනාධිපතිවරයා අනුක්‍රම ව්‍යවස්ථාව තියෙන පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන මායයි ජනාධිපතිවරයාට හැඟෙන. හැකෙන. ඉතින් ජනාධිපතිවරයාට මට හැඟුණාද දන්නේ නැහැ. ඒක තමයි. එහෙනම් මෙයාට වගේම ජනාධිපතිතුමාට ගණන් බෑ කියලා තීරණ වුණා. ජනාධිපතිවරයාට හැඟෙන කියලා කියන්නේ මොකද්ද? ජනාධිපතිවරයා හිතනවා නම් Tamanට හැඟින්නේ මේගොල්ලන්ට කියලා. මේගොල්ලන්ගේ කට්ටිය තමයි. නෑ ඔයාගේ හැඟීම වැරදි. මෙන්න මෙයාට පක්ෂපාතී මෙච්චර ඉන්නවා කියලා පෙන්වන්න දෙපේ. පෙන්නුවද? මේකල මොනවා මේ කියන්නේ? ඇයි 42ක් තියාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති ධූරේ දෙනකොට 140ක් තියාගෙන හිටු මේකල නිහඬ වෙටි. ඔබතුමා හිතන්නේ මොකක්ද ඒක? බය වෙලා. අනේ ඔය අගමැතිකම හරගන්නේ අපි බේරගන්න කියලා. ඒ නිසා මේගොල්ලෝ හැංගිලා හිටියේ මේ වෙලාවේදී. ටෝච් ගහන්න ඕනේ නැහැ මේගොල්ලෝ යන්න. හැබැයි අපි ටෝච් ගහගෙන හිටියා දෙපැත්තටම. ඒ නිසා තමයි පෙබරවාරි මාසේ 27 වෙනිදා ගනුදෙනු වෙනකොට මාර්තු මාසේ 17 වෙනිදා මේක පාර්ලිමේන්තුව අපි කියන්නේ. ඒක මොකක් කියන්නේ? රනිල්ට විතරක් නෙවෙයි ටෝච් ගහන් හිටියේ. මේගොල්ලන්ට ටෝච් ගහන් හිටියේ. ඊළඟ තමයි ඔය පෝට් සිටියේ ගණික ආවෘතිය ගැන මම පො කියන කතාවනේ එක තැනක පෙන්වන්න කියන පෝට් සිටියේ ගණික ආවෘතිය ගැන මම කියපේ කියලා හැබැයි මම ගණිකා මඩම් ගැන කිව්ව කොතන දන්නවද මේගොල්ලෝ දේශප්‍රේමී ජාතිකවාදී මේ කොළඹ අගනගරේ ලේක් හවුස් එක ඉදිරිපිට අක්කර 4ක භූමියක් රවි විජේරත්නයි තියෙදම ලෝකේ අංක 1 කෙසුණු රජා ජේම්ස් පැකට් දෙනකොට
අන්න ඒ වෙලාවේදී මං ගණික අවුරුති ගැන කතා කරනවා. මොකද කැසිනෝ කියන්නේ සූදුව, මත්ද්‍රව්‍ය, ලිංගික ආස්වාදේ. මේක තමයි කැසිනෝ කියන්නේ. හරිද? එනිසා ජේස් පැක ගේනකොට මම කතා කරා අපේ දරිවියන්ට උතන තෝරාගන්න වෙන්නේ මේ රස්සාව කියලා. පෝට් සිටි කියනකොට නේ. පෝට් සිටි කියනකොට මම කිව්වේ මොකද්ද? පරිසර ප්‍රශ්න කතා කරා. සහ මේ ගල් කැඩීම් පිළිබඳව කතා කරා. අද මේ ප්‍රශ්නේ මුහුණ දෙලා තියෙනවා. කඩුවෙල ඒ වගේම අපේ මේ ඉංග්‍රීසි නෙවෙයි මීපේ පළාතේ විශාල කඳු කඩාවැටි කඳු ගල් කඩේීම නිසා අද ඒ ජනතාව පාරට වෙලා උද්ඝෝෂණය කරනවා. ඒ නිසා ඒ දේ සිද්ධ වෙන හානිය පිළිබඳව අපි කලින් කිව්වා. ඒ විතරක් නෙවෙයි මම අද කියලා යනවා ඔයගලන්ට. උස්වැටේක අයෝ පැත්තේ මුහුදේ ඒ වගේ මේ පැත්තේ මොරටුව පැත්තේ මුහුදේ අපේ දීවර රස්සව මුළුමනින්ම අඩපණ වෙනවා. ඒ නිසා අදත් අපි ඒක කියනවා. ඒ නිසා මේ වගේ මහත්තුරු හරිද වෙන දේශපාලන භූමිකාවක් නැහැ. අර සාමාන්‍යයෙන් සමහර සුරතල් සතුන් ඉන්නවා තමන්ගේ නායකයාට එක්කෝ නායකයා ඉදිරිපිට අර يعني නායකයා මෙහෙම ඉන්නකොට ඔබතුමා චෝදනාවට පිළිතුරු දෙන්නේ නැහැ. චෝදනාව කරපු පුද්ගලයාට නෑ චෝදනාවට මං කිව්වා පහර දෙනවා. චෝදනාවට මම මොකද කිව්වේ? මං කිව්වා මොකද්ද පෝට් සිටි චෝදනාව ඊට පස්සේ මං කිව්වා ගණික අවෘත්ති පිළිබඳ චෝදනාව ටෝච් ගහපු චෝදනාව ඔක්කොම කිව්වනේ. හැබැයි මේ වගේ භූමිකාවක් පනපවන්නේ කියලා මට තේරෙනවා. ඔවැනි භූමිකාවක් පනපවන්නේ මොකද දන්නවද? සුරතලේට ඇති කරන හරි සතා තමන්ගේ ස්වාමියාට භක්තිය පෙන්වන්න කොලයක් වැටුණත් හයියෙන් බුරනවා. එතකොට හිතනවා ස්වාමියාට ශාමාගේ ලෙන්ගත් සුරතලෙක් මෙයා තියලා තව පොඩ්ඩක් කණ්ඩ දිනවා. අන්න ඒ වගේ භූමිකාවක් පනපවන අය පිළිබඳව මම මෙතන ගොඩාක් කතා කළ යුතු නැහැ. එනිසා ඇත්තට මම හිතන අපේ රටේ දේශපාලන මේට වඩා සිස්ත සම්පන්න භාවයට ආයුතු කියලා මම කල්පනා කරනවා. ඒ නිසා මම විසින් කියන ලද සෑම කරුණක් පිළිබඳව මම විතරින් විතරක් නෙවෙයි අපේ පක්ෂයේ මම කියන හැම කරුණක්ම සත්‍ය කරුණු යම් පිළිබඳ දෙගිඩියාවක් තිබෙනවා නම් අපි ඒක නොකිය ඉන්නවා. තහවුරු කරගෙන ඉමු තොරව කියන්නේ. නැදන් ඔබ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා. ඔබට පාර්ලිමේන්තුවේ වෙනමම කාර්යාලයක් ලැබෙනවා. යම්කිසි වරප්‍රසාද ප්‍රමාණයක් ලැබෙනවා. ඊට පස්සේ භූමිකාවක් තිබෙනවා. නමුත් චෝදනාවෙල්ල වෙන්නේ රජයේ අනියම්බිරිය විදිහට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. විපක්ෂයේ භූමිකාව කරන්න වෙලා තියෙන වෙන අයට. ඊට පස්සේ විපක්ෂ නායකවරයා වැඩකුත් නැහැ. විපක්ෂ ප්‍රධාන සංවිධායක වැඩකුත් නැහැ. ඉතලම ඔබතුමා කියන්නේ විපක්ෂ නායකවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් පැහැදීමක් තියෙනවද? ඔබතුමාගේ පූර්විකාව ගැන පස්සේ කියන්නම්. ඔව් ඒකට ඉස්සෙල්ලා. ඔව් ඒ කියන්නේ මේ අර විපක්ෂ නායකවරයා ඔහුගේ දේශපාලන ප්‍රවණතාවයේ ගත්ත ඔහු රටේම විපක්ෂ නායකයෙක් කියලා පිළිගන්න. මම කියන්නේ ඔහුගේ දේශපාලන ප්‍රවණතාවයේ සැලකිය යුතු ප්‍රමාණකින් උතුර සහ ජාතික ප්‍රශ්න කේන්ද්‍ර කරගත්තු දේශපාලන භූමිකාවකට ඔවුන් පණ පොවලා තිබෙන්නේ. ඒ නිසා රටේ සිද්ධ වෙන ජාතික වශයෙන් ඇති වෙන අර්බුදයන් ඉදී විපක්ෂ නායකවරයා හැටියට ඒ සඳහා ඔහු දක්වන අවධානය සහ මැදිහත් වීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. නැහැ අමෘතලිංග මහත්මයාත් උතුරෙන්න ආවේ උනාට එතුමාගේ භූමිකාව මුළු රටටම විහිදිලා තිබ්බා. යුග දෙකක් අමෘතලිංග මහත්මයා එනකොටත් උතුරේ ස්වභාවයත් එතකොට යුද්ධමය තත්ත්වයක් ඇති වෙලා තිබුණේ නැහැ. ජාතිවාදී උස්සන්න වෙලා තිබුණා. දැන් යුද්ධයක් ඇති වුණා. විශාල ජීවිත ගාණක් අහිමි වුණා. යුද්ධය සඳහා කරපු මතවාදී පෙළඹීමක් තිබෙන උතුරේ යුද්ධයෙන් විනාශ වූ ජනතාවගේ දුක් අඳුනාවක් තිබෙනවා. ඒ නිසා අමිතලිංග මහත්මයාගේ උතුරට වඩා සම්බන්ධ මහත්මයාගේ උතුර වෙනස්. ඒ නිසා මම උසාධාරණය කරනව නෙවෙයි අපි තේරුම් ගන්න ඕන දේශපාලනේ. ඒ නිසා ඔහු වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. වැඩි කියන්නේ වැඩිම මම ප්‍රතිසද කියන්නේ මම ඔහුගේ සම්පූර්ණ භූමිකාවක් දින කරන්නේ නැහැ. ප්‍රතිසද කියන්නේ නැහැ. කොහොම වුණත් මම හිතනවා ඔහු ජාතික වශයෙන් විපක්ෂ නායකවරයා හැටියට සිදු කළ යුතු භූමිකාව ප්‍රමාණවත් නොවන බව සාරයි. ඔබ කිනකද? ඒක මේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක්ට විපක්ෂ නායක ධුරේ හම්බුණා නම් ඔයිට වඩා සක්‍රීයයි කියලා ඔබතුමා හිතන්නේ. ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද? දිනේෂ් ගුණවර්ධන මහත්මයා යෝජනා කරමු. ඔව් දිනේෂ් ගුණවර්ධන මහත්මයාට විපක්ෂ නායක ධුරේ හම්බුණා නම් බහන්නේ. ඉතින් අපිට නම් අලුත් දෙයක් නෙවෙයි. මේ මොකද දන්නවද? අපේ රටේ දේශපාලනයේ විපක්ෂ භූමිකාව කියලා කියන්නේ මොකක්ද? ආණ්ඩුව ගෙනෙල්ලද ආර්ථික දෘෂ්ටිකෝණයට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට වංචාවට දූෂණයට එරෙහිව සිදු කරන ලබන ප්‍රබලම භූමිකාවක් ඉටු වෙනවා. හරිද? ඒතොර ඒ ප්‍රබල භූමිකාවක් ඉටු කළ හැකි වන්නේ දූෂිත නො දූෂිත පාලනවල හවුල් කවුරුවන් නො දූෂිත
අයගේ රැකවරණ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ භූමිකාවන් ඉටු නොකරනු කෙනෙකුට තමයි ඒ සුජාත භාවය තිබෙන්නේ. එනිසා ඔහුට මේ මොහොතේ දිනස් ගුණවර්ධන මහත්මයාට ඉතාමත් වංක විපක්ෂයේ භූමිකාවක් ඉටු කිරීමේ හැකියාව තියෙන කියලා මම විශ්වාස කරනවා. මගේ කලින් ප්‍රශ්නයට පිළිතුරු. يعني විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ භූමිකාව ඉෂ්ට සිද්ධ වෙනවද? එහෙම නැත්නම් මම හිතනවා පාර්ලිමේන්තුවේ ගත්තොත් මම සතුටු මම මාගෙන කියනෝ නෙවෙයි මම හිතනවා මගේ භූමිකාව පාර්ලිමේන්තුවේ මාසා අපේ පක්ෂයේ කණ්ඩායම් භූමිකාව අප විසින් නෙවෙයි වෙනත් සමාජ කවයන් විසින් නැගීමකට භාජනය කරලා තිබෙනවා. හැබැයි ඔබ ඇහුවොත් මුළුමනින්ම සම්පූර්ණද කියලා ඇහුවොත් මුළුමනින්ම සම්පූර්ණ වෙන්න පුළුවන්. අපි සිරසියක් සම්පූර්ණ මිනිසු නෙවෙයි. සිරසියක් මේ සම්පූර්ණ වැරදි නොවන මිනිසු නෙවෙයි. අඩුපාඩුකම් සිදු වෙන්න පුළුවන්. ඒක අපි පිළිගන්නවා. හැබැයි අපිට මේ ජනතාව ලබා දී තිබෙන තන්ද ප්‍රමාණය සහ අපේ පාර්ලිමේන්තුවේ නියෝජනය ගත්තොත් ඒකට සාපේක්ෂව අනෙක් අයට වඩා ප්‍රබල භූමිකාවක් අපිට කරනවා කියන ඉතාමත් නියතමානී සතුටක් අපිට තිබෙනවා. දැන් පාර්ලිමේන්තු නියෝජනය ගැන කතා කරා. ඔබතුමා පිළිගන්නවද SB දිසානායක මහත්මයා, ලක්ෂ්මණ ඥාපා අබේවර්ධන මහතා, ඊට පස්සේ සොයිස මහත්මයා, මහින්ද සමරසිංහ මහත්මයා, මේ පාර්ලිමේන්තුවේ ඉන්න එක ඔබතුමා පිළිගන්නවද? මට නම් ඒ තරම් අදාළ නැහැ. මොකද දන්නවද, SB වෙනුවට එන කෙනත් ඔය කඳුරේ නම් ඔහොම තමයි. මහින්ද වෙනුවට, මහින්ද සමරසිංහ වෙනුවට තව කවුද දාන්නේ? ඔය වර්ගෙම කෙනෙක් තමයි. එනිසා මට මේ SB ද, මහින්ද සමරසිංහද, ලක්ෂ්මන් ඥාපද කෙනෙක් ඒ තරම් වැදගත් නැහැ. හැබැයි මම කැමති ඊට වඩා SB ඉන්න එකට. මොකද අලුත් චරිතයක් අහපුවාම කළු වෙන්න සැලකීතු කාලයක් යනවා. මොකද එනිසා කළු වෙච්ච කෙනා මේක ගත්තාම ඒක දේශපාලනික හොඳයි කියලා මම විශ්වාස කරනවා. නේද, මහජනතාව ඡන්දය නොදුන්නු ජනතා විමුක්ත පෙරමුණේ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන ඔබතුමාට? ඔව්, මම හිතනවා ඔය මට තේරෙන ඔබතුමා ප්‍රශ්න අහනකොට මොකද සේන්දු වෙන කියන එක මට ඔළුවේ ඇදුනා. හරිද? ඒ නිසා තමයි මම හඳුන්නේ සහෝදරයා සහ බිම රත්නායක සහෝදරයා. එතකොට අපිට ඉතා ඒ කියන්නේ අපිට මෙහිමයි. අපිට මාතරින් മന്ത്രി ධූරයක් ලැබුණේ නේ. හරිද? එතකොට මාතරින් മന്ത്രി ධූරයක් ලැබිලා හඳුන්නේති සහෝදරයා තෝරා ගත්තා නෙවෙයි. තෝරා නොගත්තා නෙවෙයි. මාතර ජනතාව තීරණය කරා, ජනතා විමුක්ත පෙරමුණේ අපේක්ෂකයෝ ඕන් නැහැ කියලා පාර්ලිමේන්තුව. නෑ නෑ, වැරදි. මාතර මෙහෙම වුණා නම් දැන් මම මේ නිකන් ඔබට පැතේ තීරණය. ඒ කියන්නේ දැන් මහනුවරින් മന്ത്രിවරු සංඛ්‍යාවක් තෝරා ගන්නකොට එම පක්ෂයට, ඒ කියන්නේ මොකද්ද, බුලත් කුලයට SB දිසානායක තෝරා ගන්නේ නැහැ. එම മന്ത്രിවරු තෝරා ගන්නවා. හරිද? එතකොට ඒ മന്ത്രിවරුන් අතර SB දිසානායක සුදුසු නැහැ කියන අදහසක් මන්නම් කියන එක නෙවෙයි තිබුණේ. මම දන්න වෙන අදහසක්. ඔය SB මහින්ද රාජපක්ෂ මහත්මයාට සම්බන්ධ වෙලා ඉතා වේගවත් වේදා වැඩ කරන SB නෝ. හරිද? SB හැලෙන්නේ ඒ වෙලාවේ ඒගොල්ලෝ සමත් වුණා. හරිද? මේ කණ්ඩායම මෛත්‍රීපාල මහත්තයාට සමීපයි කියලා ගෙනියන්න මතය. එනිසාම SB පරදින්නේ. හරිද? ඒක තමයි ඇත්ත ජනමතේ. ජනමතේ ඇත්ත විදිහට අපි දන්නවනේ. හැබැයි ඊට වඩා වෙනස් මාතරදී හඳුන්නෙත් අපිට පාර්ලිමේන්තු മന്ത്രി ධුරයක් ලැබෙන්නේ නැහැ. හරිද? හැබැයි පාර්ලිමේන්තු മന്ത്രി ධුරයක් ලැබුණ නැතුවාට අපිට රටෙන් අයක් ලැබෙනවා. ඒකෙන් දෙකක් ජාතික ලැයිස්තුයි. ඒ ජාතික ලැයිස්තුයි දෙක හිමිවීම සඳහා මාතර ඡන්ද ප්‍රමාණයක් බලපානවා. තරම කෙනෙක් මාත්‍ර ඡන්ද ප්‍රමාණ නැතුව බණ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම මේ ගණිත තර්කයක් නෙවෙයි. නමුත් ඒක අපි හිතනවා එහෙම ජනවරමුකුත් තියෙනවා කියලා විශ්වාසයක් අපිට. ඒ වගේම අපි දන්නවා පක්ෂයක් හැටියට අපිට മന്ത്രി ධුර 6ක් ලැබුණා. මේ മന്ത്രി ධුර 6 පාර්ලිමේන්තුවේ ඉතාම සක්‍රීය වගකීම ඉටු කිරීම සඳහා සුදුසුම කෙනෙක් හැටියට මායාදුන්නේ මහත්මයාත් අපේ හඳුන්නේ සහෝදරයාත් අපි තීරණය කරා. මායාදුන්නේ මහත්මයාත් රෝගී මගේ ඊළඟ ප්‍රශ්නේ සාමත් අවංකවම විශ්තුවන් අවංකවම මෙතුමාට ගරු කරනවා. එතුමාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරා. එතුමා මම එතුමායි කතාව කිව්වොත් හොඳටම ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඊට පස්සේ එතුමා ඉල්ලාස් වෙනවා. අපි පත් කරනවා එතුමා. එතුමා ඉල්ලාස් වෙනවා. අස්සුනාට පස්සේ අපි බිමර රත්නායක සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් වෙනවා. මම අහන්නේ දැන් බිමල් සහෝදරයාගේ හඳුන්නේ සහෝදරයාගේ පාර්ලිමේන්තු භූමිකාව පිළිබඳව. අඳුනි සහෝදරගේ ඒ සහෝදරගේ පාර්ලිමේන්තු භූමිකාව පිළිබඳව මාතර ජනතාවට අද හිතන්න තියෙන මොකද්ද? මම හිතන මාතර ජනතාවද කල්පනා කළ යුතු වන්නේ අපරාධේ හඳුන් යැවුවේ නැත්තේ කියලා. එහෙන්. හරිද?
ඉගෙන අපි ඉතාමත් හොඳ ජනතාවට හිතවාදී පරිදි තමන්ගේ භූමිකාව ඉටු කරන්න සමත් වී තිබෙනවා. හැබැයි අපි සතුටු වෙනවා මාතරින්ම හඳුනි සෝදරයාවන. මාතර ජනතාව අපිට හඳුන්ට නෙමෙයි අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය දුන්නේ. හැබැයි ඔවුන්ගේ මන්ත්‍රීවරු ඉවල් වුණා ජාතික ලේසුන් දෙකක් එන්න. දැන් ඔය හිටපු විගණකාධිපතිතුමා ගැන සරච්චන්ද මහයදුන් මහත්මයා ගැන කතා කරද්දී දැන් අපි වුණත් හිතුවා පක්ෂයකට බැඳුන් නැති වෘත්තිකයන් දූෂණයට එරෙහි රටේ සුපිලිපන් ආර්ථික වටපිටාවක් ගොඩනගන්න පුළුවන් කෙනෙක් ආවම සන්තෝෂයක් ඇති වුණා. ඔබතුමාලා වෘත්තිකයන්ට ආරාධනා කරනවා, රටේ පිළිගත් සුපිරිසු පුද්ගලයන්ට ආරාධනා කරනවා, අන්තිමට ඔවුන්ගේ අවස්ථාව නැති කළ දානවා. සමහර විට වෛද්‍ය රනිල් ජයසේනටත් ඕකම වෙන්න පුළුවන්. ඔබට අතීතයේ සිදුවීමක් වැරදි ආකාරයෙන් තේරුම් ගත්තහම වර්තමානයේ සිදුවීම් වලට නිවැරදි පිළිතුර ලැබෙන්නේ නැහැ. හොඳද? අතීතයේ සිදුවිච්ච සිදුවීම තමයි මායා දුන්නේ මහත්මයා. මම හිතනවා ඒක මම කියනවට වඩා එතුමා විසින් ප්‍රකාශ කරා පාර්ලිමේන්තුවේදී. මොකද අපි පක්ෂයකට එතුමා පත් කරා. මොකද ජාතික ලේස්තුම් කවුරෝ දෙන්නේ දාන්න පුළුවන් ලේස්තු හෝ තරඟ වැදුණු. නමුත් අපි පක්ෂයකට මායා දුන්නේ මහත්මයා මේ පත් කරා. නමුත් මායා දුන්නේ මහත්මයාගේ හෘද සාක්ෂිය ඔහුව ප්‍රශ්න කරනවා. මොකද ඔහු දන්නවා හඳුන්නේ සෝදරයාගේ භූමිකාව, වැඩ කරපු ආකාරය, පක්ෂයේ අදින බර. මම කියන්නේ ඒක ඔහුගේ හදවතේ මම හිතන්නේ දෙපැත්ත තර්කයක් ගොඩනැගුණා. මම එතුමායි කතාව කියවන මම ගෙනාවේ නෑ ඇත්තටම. ඒ නිසා මම හිතනවා එතුමා ඉල්ලාස්වීම අපෙන් ඉල්ලාස්වෙනවා කියලා කිව්වා. එතුමා අපි ඉල්ලාස්වීම උතුනා. ඒක සප්පිය හඳුන්නේ සෝදරයා ඊළඟට පත් කරා. ඊට පස්සේ නීතිඥ ක්‍රිෂ්මාල් මහත්මයා පත් වෙයි කියලා නැ ක්‍රිෂ්මාල් මහත්තයා එතනත් එකගෙන ප්‍රශ්න දාගත්තා. අර මුලින්ම දෙකටම පත් වෙයි කියලා තමයි හිතුවේ යා. නමුත් එහෙම නෙවෙයි. එතන තමයි ප්‍රශ්නේ ආවේ. ඊට පස්සේ එතුමා මට කතා කරා. මම ක්‍රිෂ්මාල් මහත්මයා ඒවා මම වෙනම කතා කරමු දවසක. ඊට පස්සේ ඔබ ඇහුවා රනිල් ජයසිල් මහත්මයාට. ඉතින් ඔබට වඩා කිනුට ඔබ වගේම ඒ මායාදුන්නේ මහත්මයාගේ සිදුවීම් පිළිබඳ රනිල් ජයසිල් මහත්මයා දන්නවනේ. නෝ ඔබට වඩා ඔබ දැන් රනිල් ජයසිල් මහත්මයාගේ පිටස්තරයක් හැටියට ඔහුට එහෙම වේද කියලා අහනවනේ. හැබැයි රනිල් ජයසිල් මහත්මයාට ඊට වඩා ඒක හිතෙන්න ඕනේ. නෑ මම කියන්නේ ඡන්ද දායකයන්ට හිතෙන්න පුළුවන්. නෑ නෑ මම කියන්නේ රනිල් ජයසිල් මහත්මයාට හිතෙන්න පුළුවන් නේද? ඇයි ඔහුට ඒක නොහිතෙන්නේ? ඔහු ජනතා විමුක්ති ගැන දන්න නිසා. හරිද? ජනතාවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද මේ ඡන්ද ක්‍රමයට අනුරූපී වන පරිදි මේ ඡන්ද ක්‍රමයේ තිබෙන සමහර ගති ලක්ෂණ හේතු කොටගෙන එහෙම නියෝජනය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. සමහර වෙලාවට දේශීය ව්‍යාපාරිකයා ගොඩනැගින්න යනකොට ඔබතුමාලා විකල්ප ඉදිරිපත් කරනවා. උදාහරණයක් විදිහට මහුබිම ලංකා පදනම ගැන අප මොහොතේ ඔබතුමාලා ජනතා ආර්ථිකය කියලා එකක් ගැන කතා කරා. දේශීය ආර්ථිකය වෙනුවට ඒ ජනතා ආර්ථිකය කියලා එකක් තියෙනවද? ඒක ඇත්තටම මෙහෙමයි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ආර්ථිකයක මූලික ගති ලක්ෂණ වලින් මූලික ප්‍රභේද දෙකක් තිබෙනවා. එකක් තමයි ප්‍රාග්ධනේ හිමිකාර කණ්ඩායම් තමන්ගේ ප්‍රාග්ධනේ යොදවලා ශ්‍රමිකයා විසින් නිෂ්පාදනය කරන ධනය, හරිද, ඉතාමත් වේගෙන් ඔවුන් වටා සංකේන්ද්‍ර කර ගන්නවා. එක ආර්ථික මොඩලයක්. ඒක ඇතුලේ දේශීය කර්මාන්තකරුවාගේ භූමිකාව ප්‍රබල වෙන, බටහිර රටවල් වල භූමිකාව තව විතර ප්‍රබල වෙන ආකෘතියක් තියෙනවා. තව ආකෘතියක් තිබෙනවා අර්ථ මූලික ප්‍රභේද ගත්තොත් ශ්‍රමිකයා විසින් නිෂ්පාදනය කරන ධනෙයි සාධාරණ පංගුවක් ඒ ශ්‍රමිකයාට ලැබෙනවා. සාධාරණ පංගුවක්. මම කියන්නේ සමාන පංගුවක් කියන්නේත් නේ. හරිද? අතිශය සාධාරණ පංගුවක්. දැන් මේ සමාජ ක්‍රමයේ යටතේ පංගුව සාධාරණ නැහැ. මේ සමාජ ක්‍රමයේ යටතේ පංගුව තමයි ඉහළම 10%. රටේ ඉහළම 10%. අපේ රටේ ජාතික ධනයේ 38.4% භුක්ති විඳිනවා. ඉහළම 10%. එතකොට බොහෝ අය මේක හිතපුවම කාර් එකක් තියෙන කෙනා, ගෙයක් තියෙන කෙනා, කඩයක් තියෙන කෙනා නෙමෙයි. කාර් එක කියන්නේ යන්න ඉන්න තැන. ගේ කියන්නේ ඉන්න තැන. කඩේ කියන්නේ ආදායම් මාර්ගය. ඒගොල්ලෝ නෙමෙයි කලිතු වෙන්නේ නැහැ. ඉතාමත් කුඩා 10%ක් ඉන්නවා. ඒගොල්ලෝ අපිට මුණ ගැහෙන්නේත් නැහැ මතක තබගන්න. ඔබ යන බස් එකේ ඒගොල්ලෝ යන්නේ. ඔබ බෙහෙත් ගන්න තැනින් ගන්නේ. ඒගොල්ලෝ දන්නවනේ යන තැන. ඔබ යන තැනකට shopping ඉන්නේ. ඔබ කිව්වනේ කලින් මම පිටකොටු යනවාද කියලා. පිටකොටු ඉද හම්බ වෙන්නේ. පිටකොටුයි අවශ්‍ය දවසේ ගිහිල්ලා නේ. කොහොම වුණත් මම මේ කියාගෙන ආවේ. එතකොට දැන් එහෙම කණ්ඩායමක් ඉන්නවා.
ඒ ඇතලස විශාල ධනයක් සංකේන්ද්‍ර වෙනවා. රටේ ඉහළම 10% අතේ ජාතික දැනි 38.4% භුක්ති විඳිනකොට පහළම 10%ට හම්බෙන්නේ ජාතික දැනි 1.1 සාධාරණයෙන්. දාපු උදාහරණයකට ගත්තොත් රටේ ඔක්කොම ජනතාව එකතු වෙලා ඒ අවුරුද්දේ පාංගෙඩියක් හදුවා කියලා මිතුමු. කට්ටියක් පිටිගෙන ආවා, තව කට්ටියක් ලිපපත්තු කරා, කට්ටියක් දරගෙන ආවා, කට්ටියක් පිටි ඇනුවා, ඔක්කොම රට එකතු වෙලා පාංගෙඩියක් හදුවා. ඊට පස්සේ මේ පාංගෙඩිය පිටි 100කට කැපුවා. උඩම ඉන්න 10 දෙනා ඒ පාංගෙඩියෙන් 38.4% පිටි ගන්නවා. 38.5. යටම ඉන්න 10 දෙනාට හම්බෙන්නේ පෙත්තයි අනිත් පෙත්තෙන් චුට්ටයි. සාධාරණද? සාධාරණ නෑ. ඒ නිසා අපේ රටේ මේ ආදායම් බෙදී යාමේ විෂමතාවය අවම කිරීම සඳහා සැලැස්මක් තියෙනවා. එකක් නිෂ්පාදනය ඉහළ යන්න ඕන. ඒ යන නිෂ්පාදනයේ සාධාරණ පංගුව පහළට ගලාගෙන ඉන්න ඕන. ඒතර පහළට ඒක තමයි ආර්ථික මොඩලය. ඒ උඩමින්න 10 දෙනා විදේශිකයන් නැවී දේශීය ව්‍යාපාරිකයන් වෙන එක ගැන නෑ. දැනට ඒ කියන්නේ අපේ දළ ජාතික නිෂ්පාදිතේ ප්‍රතිශතය හදන්නේ, ඒ ප්‍රතිශතය හදන්නේ මේ ලාංකීය පුරවැසියන් එක සංසන්දනය කරලා. ඒ කියන්නේ අපේ රටේ දේශ ජාතික ධනය අපේ රටේ පුරවැසියන් බෙදෙන ආකාරයෙන් තමයි මේ ඔය විදේශිකයන්ගේ පංගුව කොච්චරද කියලා මේකේ අපේ රටේ විදේශිකයන් කොච්චර අත්පත් කරන්නද කියලා නිර්ණායකයක් නෑ මෙතන. දේශීය ජනතාව අතර බෙදෙන විදිය. ඒකට අපි කියන්නේ මෙන්න මේක සාධාරණ වෙන්න ඕන. අන්නේ සාධාරණ වීම සඳහා මේකේ ආකාර කීපයක් තියෙන එකක්. අපේ ආර්ථික ශක්තිමත් වෙන්න ඕන. නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. ඒක ඉස්සරහට එන්න ඕන. නිෂ්පාදනයන් සඳහා පිරිවැය අඩු වෙන්න ඕන. මම ඔබට පස්සේ ඒක පැහැදිලි කරන්නම්. නිෂ්පාදනය සඳහා යන පිරිවැය අඩු වෙන්න ඕන. ඊට පස්සේ නිෂ්පාදනයෙන් ඇති වෙන ධනය සාධාරණ ලෙස බෙදෙන්න ඕන. ඉතින් අපි ඔකට ඒ කියන්නේ මේක ජනතාවගේ ආර්ථිකයේ මේකත් එක්ක ජනතාවගේ ජීවන තත්ත්ව උසස් වෙනවා. ජනතාවට ආර්ථිකයේ පංගුවක් ලැබෙනවා. ජනතාවට සාධාරණ ආර්ථිකයේ ගෙවීමක් ලැබෙනවායි කියන සංඥාව දෙන්න තමයි අපි මේ ජනතා ආර්ථිකය කියන පදනම යෙදුවේ. මේ ජනතා ආර්ථිකය කියන පදනම යොදන්නේ මේ ආර්ථික සංකල්පයට දෙන සංඥාව. ජනතා ආර්ථිකය කිව්වම මේකේ සංඥාව ගැබ් වෙලා තිබෙනවා. ජාතික ආර්ථිකය කිව්වම මේකේ ගැබ් වෙලා තියෙන එක පංගුවක් විතරයි. ඒ කියන්නේ අර බෙදී යාමේ විෂමතාවයේ ඒක හරියටම ඒක නියෝජනය වෙන්නේ නැහැ. ජනතා ආර්ථිකයක් කිව්වම ඒකත් මේකේ නියෝජනය වෙන නිසා තමයි අපි ඒ යුදුම මේ ආර්ථිකයේ අපි ආර්ථික මොඩලෙට යොදාගන්න ලැබුවේ. ඒක බල කියනවනේ නිෂ්පාදනය ගැන ප්‍රශ්නේ. මෙහෙම දැන් ඔබ හිතන්න දැන් අපි වෙළඳපොළට ගිහිල්ලා බැලුවොත් අමු මිරිස් කුලේක මම ඈත කාලේ කිව්ව අඩුම මිල ගත්තොත් රුපියල් 500යි අමු මිරිස් කිලෝ එක. ඒතර අමු මිරිස් කිලෝ එකක් හදන්න වේලිච්ච මිරිස් කිලෝ යනවා 4.5ක් යනවා කියලා හිතන්න. එතකොට වේලිච් මිරිස් කිලෝ එකක් සඳහා මිරිස් වල වටිනාකම විතරක් වේලිච් මිරිස් කිලෝ එකක් හදන්න අවු මිරිස් කිලෝ 4ක් යනවා. අනිත් පැත්තට කිව්වොත් වේලිච් මිරිස් කිලෝ එකක් හදන්න ආසන්න වශයෙන් අවු මිරිස් කිලෝ 4ක් යනවා. එහෙනම් වේලිච් මිරිස් කිලෝ එක මිරිස් වල වටිනාකම 2000යි. 500 කියලා අපි හිතුවොත් නේ 2000යි. හැබැයි අපේ වෙළඳපොලේ මිරිස් අමු මිරිස් කිලෝ එකක් 500ට යනකොට වේලිච් මිරිස් කිලෝ එකක් 400ට යනවා. එයි මේක මොන ආර්ථික විද්‍යාවද මේක පැහැදිලි වෙන්න පුළුවන්. මේ එක ගැන බලමු අමු මිරිස් වලට ඉල්ලුම වැඩි වේලිච්ච වඩු. එහෙම නෙවෙයි මේක වෙලා තියෙන මොකක්ද දන්නවද? අමු මිරිස් ලංකාවේ. වේලිච්ච මිරිස් ඉන්දියාවේ. හොඳද? ඒකෙන් පෙන්වන සංඥාව මොකක්ද? ඉන්දියානු මිරිස් වගාවේ නිෂ්පාදන පිරිවැය කොච්චර අවම කරන්න සමත් වෙලා තිබෙනවද? දැන් අපේ රටේ නිෂ්පාදනයේ මූණ දී තියෙන ප්‍රධානම අරමුදියෝක අපිට අතිශය වැඩි නිෂ්පාදන පිරිවැයක් යනවා. ඒක එක සාධකයක් අපිට බැහැර කරන්න බෑ. මොකද අපිට ඒක වෙන සාධක නේ. ඒ කියන්නේ අපේ වෙළඳපොළ කුඩා නිසා අපේ නිෂ්පාදන පරිමාව පොඩි. නිෂ්පාදන පරිමාව පොඩි වෙනකොට නිෂ්පාදන පිරිවැය වැඩි වෙන එක සාධකයක්. අපි ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කරන එක බැර ගන්න පුළුවන්. නමුත් ලංකා පරිමාණයෙන් හිතුවොත් එක සාධකයක්. හැබැයි අනික් සියලු සාධක අපිට විසඳිය හැකි සාධක. මිරිස් වගා විතරක් ගත්තොත් මිරිස් වලට හොඳ බීජ ප්‍රභේද හඳුන්වා දෙන එක. හොඳ වගා ක්‍රම හඳුන්වා දෙන එක. තාක්ෂණය ඇතුළත් කරන එක. පසුවස්සන් නාස්තිය වළක්වා ගැනීම. හොඳ ගබඩාකරණේ. මේ ආදී සැලැස්මක් ඕන. මම කියන මේ පාලකයෝ ජාතික ආර්ථිකය කියලා කෑමර දෙනවා නේද? ඒගොල්ලෝ ආපුවම මොකද නේ දේශීය කර්මාන්ත ශක්තිමත් කරනවා කියලා මේවා නිකන් සංකල්ප විතරයි. ඒ නිසා අපේ රටේ මේ ජාතික අපේ මේ නිෂ්පාදනයේ පිරිවැය අඩු කිරීමකින් තොරව අපේ රටේ පාරිභෝගිකයාට සාධාරණ මිලකටත් නිෂ්පාදකයට සාධාරණ ආදායමකුත් ලැබෙන ක්‍රමවේදයක් හදන්න බෑ. ඒ නිසා අපේ ආර්ථිකයේ නව
අත්තදා බැලීම් පර්යේෂණ හරහා නව දොරටු විවෘත කර ගැනීම වුවමනාව තියෙන එක. දෙක දැම්මේ හාල් වෙළඳ පොලේ තත්ත්වය බලන්න කොබ. දැන් ඔබ ගත්තොත් සාමාන්‍යයෙන් භාණ්ඩයක් මිල යන්න පුළුවන් හිගවීම නිසි. හිගවීම නේද? මිල ඉහළ යන්න පුළුවන්. හැබැයි හාල් හිගද? දැන් කඩේ පෝලිමේ නේ හාල් ගන්න. කඩේට ගියොත් හාල් ගණන්. එහෙනම් මෙතන ඇති වෙලා තියෙන දේ තමයි හාල් තියෙනවා ගණන්. හාල් හිගයි ගණන් නෙවෙයි. හාල් තියෙනවා ගණන්. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? දැන් ආණ්ඩුවන මේවට එකක් තමයි වීමිල අඩු වෙලා හාල් මිල අඩු වෙනවා නම් අපිට පිළිගන්න පුළුවන්. වීමිල වැඩි වෙලා හාල් මිල වැඩි වෙනවා නම් අපිට පිළිගන්න පුළුවන්. හැබැයි අපේ රටේ මොකද්ද වෙන්නේ? වීමිල අඩු වෙලා හාල් මිල වැඩි වෙනවා. සාමාන්‍යයෙන්ම වීසල්ස් අපි දැන් ඔබතුමා ඒ කියන්නේ දීර්ඝ ආර්ථික නෑ මම කියන්නේ හැදුවේ. ඒ කියන්නේ මම කෙටි කරන්න මේක ගොඩක් විස්තර කරන්න නැතුව නම් ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් අපිට තියෙන්නේ මොකද්ද? මේ වී නිෂ්පාදකයාගේ සිට හාල් පාරිභෝගිකයා දක්වා දාමයක් තිබෙනවා. වීතුග රැස් කරන්න, වීමෝ ලිමිය, තොග වෙලෙන්දා, සිල්වර වෙලෙන්දා. මෙන්න මේ පුරුක් හතරෙන් තමයි හතරක් නෙමෙයි අතර ගත්තොත් මේ එක තැනක තියෙන සමහර ඒවා. කබඩා කරන්නේ, ඇඹරීම, තොග වෙලදාම එක්කෙනෙක් සමහර විට. ඒතොර මෙන්න මෙයා විසින් මොකද කරන්නේ? මේක විකෘතිභාවයකට ලක් කරනවා. අන්නේ විකෘතිභාවයේ එයාට මුදලාලිට බැලලා වැඩක් නැහැ. මම අහගෙන ඉන්නේ මේ මෛත්‍රීපාල මහත්තයාගේ මල්ලි කෙනෙක් ඉන්නවා හාල් මුදලාලි, නිපුණ මුදලාලි. ඒගොල්ලන්ට බැලන ඒගොල්ලෝ ලාභ අපේක්ෂා කරන අය. අන්න ඒකට තමයි ඒ අධිකාරී බලයක් ගොඩනැගීම වැළැක්වීම වෙනුවෙන් තමයි ආණ්ඩුවක් ඕන. හරිද? ඒ නිසා මම කියන්නේ නැදුවේ නිෂ්පාදනයේදීත් මේ ආණ්ඩුව අසමත් කළමනාකරණයේදීත් දැන් සමහර එකනේ මේ කාර්ත්‍ය කළමනාකරණ ප්‍රශ්නයක් තියෙන කියලා. කළමනාකරණයේදීත් ඒ කියන්නේ පාර්ශ්ව දෙකෙන්ම මේ ආණ්ඩුව අසමත්. දැන් මේ ආණ්ඩුවේ සමත් අසමත්භාවය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් විදිහට මේ මැතිවරණය භාවිතා කරන්න කියලා පිරිසක් යෝජනා කරනවා. තවත් පිරිසක් යෝජනා කරනවා නෑ ගමේ සභිකයා තෝරා ගන්නට මේ මැතිවරණය භාවිතා කරන්න කියලා. ඔබේ පක්ෂයේ ඉන්නේ මේ නෑ මම දැක්ක කට්ටියක් යෝජනා කරනවා මේ ඡන්දින් මහින්ද මහත්තයා අගමැති වෙන්න පුළුවන් කියලා. කට්ටියක් යෝජනා කරනවා. මම දැක්ක ගම්පහ පැත්තේ පෝස්ට් එකක් කරනවා ඡන්දින් පස්සේ මහින්ද අගමැති කරන්න පුළුවන්. පලාත් පාලන ඡන්දෙන් ජන අගමැතිවරේ තෝරන්න පුළුවන් නම් මහ ඡන්දයක් අවශ්‍ය නැහැ. එක. හරිද? පලාත් පාලන ඡන්දෙන් තෝරන්නේ එක්ක නගර සභාවේ නගරාධිපති එක්ක ප්‍රාදේශීය සභාවේ සභාපති. නෑ මේක ජනමත විචාරණයක් විදිහට මම දැක්කා. නෑ හරිම තර්කටික් ගෙමුක අපි. එතකොට මහා මේක තෝරන්නේ එක්ක නගර සභාව නගරාධිපති ප්‍රාදේශීය සභාවේ සභාපති. නේද මහින්ද මහත්තයා මේක වෙනව නම් වෙන්න පුළුවන්කම තිබුණේ බෙලියත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති. දැන් ඒක වෙන්නත් බෑ. ඒ දැන් නාම යෝජනා අරන් ඉවරයි. එනිසා මේකෙන් කිසිසේත්ම ඔය කණ්ඩායමක් එනවා මහින්ද මහත්තයා අගමැති කරන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ ඒක. තවත් මතයක් ගිනිනවා මේ ඡන්දෙන් පස්සේ රට බෙදෙනවා. රට බෙදෙන එක වළක්වන්න ඡන්දෙ දෙන්න කියලා කියනවා. හරිද? අපේ රට බෙදෙන්නේ නම් කොතනද කියලා මම හරියට කියන්නම්. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රධාන ජන කොට්ටාසෙන් තුනක් ජීවත් වෙනවා. ප්‍රධාන පර්ගමැලේ වගේම ප්‍රධාන භාෂාවන් දෙකක් තිබෙනවා. ආගම් හතරක් තිබෙනවා. ඒ නිසා බහුජාතික රාජ්‍යයක්. ඔබතුමා මාගේ ප්‍රශ්නේ මේ උත්තරේ මම ඉඳලා දෙන්නේ දෙන්න. මම ඉඳලා දෙන්නේ. එඳ මේ ඊළඟ තර්කයේ මේ රට බෙදෙනවා කියන එකනේ. හරිද? එසම මේ රට බෙදීමේ අනතුරු තිබෙන්නේ මේ ජන කණ්ඩායම් අතර ජාතික සමගිය ගොඩනගන්නේ නැත්නම් විතරයි. දැන් ජාතික සමගිය ගොඩනගීමේ තොරව රට බෙදීම වළක්වන්න බෑ. එනිසා ඔය කියන කණ්ඩායම් වලට ජාතික සමගිය කවදාවත් ගොඩනගන්න බෑ. ඊළඟ තර්කය තමයි ඔබ කියන මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශවයෙන් කියනවා ගම හදන්න මේක දෙන්න කියලා නේ. ඒක ආණ්ඩුව බලයෙන් තමයි. ඔව් ඒ කියන්නේ මේ ජනමත විචාරණයක් නෙමෙයි. ඔව් ආණ්ඩුව තියන අයට තමයි ගම හදන්න පුළුවන් කියලා. ඊට පස්සේ සභිකය තෝරගන්න විතරයි මේක තියෙන්නේ කියලා ගමේ ගමපාලන නියෝජිතය විතරයි. හැබැයි ගත්තොත් මෙහෙමයි. ගම හදන්න මේක දෙන්න කියන එකේ බැලුමට ආණ්ඩුව තියනවා ඒගොල්ලෝ අතේ. එහෙනම් ආණ්ඩුව බලය තමයි තියෙන ගම හදන්න මේගොල්ලෝ ඕන කියලා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? රට බාරගෙන අවුරුදු 3ක් අසාර්ථක වෙලා තිබෙනවා. හරිද? රට හදපු නැති අය ගමක් හදයි කියන එක පිළිගන්න බෑ. ඒ නිසා ඒගොල්ලන්ගේ තර්කයත් වැරදි. තව මම හිතන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කණ්ඩායම නම දන්නේ මොකද හරියටම කියන්නේ කො බොහෝ දුරට කියයි පක්ෂ බෙදීම වළක්වා ගැනීම සඳහා ඡන්දෙ දෙන්න කියලා. ඕකනේ නිකන් සටන් පාඩ පොත් තියෙන්නේ. එතකොට අපේ පාර්ශ්වෙන් අපි ඉදිරිපත් කරන තර්කය අපේ පාර්ශ්වෙන් අපි ඉදිරිපත් කරන්නේ මෙතන අපිට සිරිසියක් බැහැර කරන්න බෑ. එක් එක් දේශපාලන පක්ෂවල දේශපාලන බලය මැනෙනවා. ඒක මොන ඡන්දෙත් මැනෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවේ අවුරුදු 3 කාල පරිච්ඡේදය මේකෙන් මැනෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන ඉදිරි අනාගතයේ ස්වභාවය මේකෙන් මැනෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ගමන පිළිබඳ යම් සංඥාවක් මේකින් එනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අත්විය හැකි ඉරණම පිළිබඳව යම් සංඥාවක් මේකින් එනවා. එනිසා අපිට මේක මුළුමනින්ම අර මේ ගමේ පාර හදනවා මේ කොන්ක්‍රීට් දානවා වගේ තැනකට යන්න බෑ. එක් එක් දේශපාලන ව්‍යාපාරවල අනාගතය පිළිබඳව මනින සංඥාවක් මේ මැතිවරණදී ලැබෙනවා. ඒක එකක්. ඒ වගේම හැබැයි මේ පළාත් පාලන ආයතනයේ කාර්යභාරය ගත්තොත් මගනේ ඡන්දේදී ඒක මෙනෙනවා. හැබැයි ආයතනයේ කාර්යභාරය ගත්තොත් මේ විවස්ථා හදන්න, ජාතික ප්‍රශ්න විසඳන්න, රට බෙදෙනක බේරගන්න, එහෙම නැත්නම් මොකද්ද අගමැති කරන්න, ඒ වගේ දේවල් මේ ආයතනෙට පැවරින්නේ. ආයතන පැවරන ප්‍රධාන කාර්යභාරය ටිකක් එකක් තමයි ග්‍රාමීය පාරවල් ටික ප්‍රතිසංස්කරණය කරගන්න. සහ පරිසර පද්ධති විශාල කාර්යභාරයක් පැවරලා තිබෙන්නේ මේකට. අපි පරිසරය තමයි අනාගත ප්‍රධානම ලෙස මතුවිය හැකි ශේත්‍රේ. ඒ සකස් කර ගැනීම, ගැබිනි මව්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ, ලදරුවන්ගේ පෝෂණ තත්ත්වය හා ලදරු අධ්‍යාපන වැනි මූලික කාරණා ටිකක් මේකට පැවරී තිබෙනවා. එතකොට කාර්යයන් හැටියට ගත්තොත් ඒවා හැබැයි ඡන්දේ මැතිවරණයෙන් මෙනෙනවා. ඊට අමතරව දේශපාලන සංඥාව. ඉතින් ඒ නිසා අර ආණ්ඩුව ඔබ කියනවා ආණ්ඩුවේ ජනමත විචාරණයක් කියලා මනින්න කියලා. හැබැයි ජනමත විචාරණයක් මනිනීමේදී මෙතන පොඩි ආණ්ඩුව පස්සෙක ගිනව. ඒක ආණ්ඩුව දැන්ට කියන්නේ ආණ්ඩු දැන්ට කියන මේ ගමේ වැඩ කරන්න ආණ්ඩුට දෙන්න කියලා. ඡන්දෙන් පස්සේ ඔයගොල්ලෝ කියනවා හරිද? ආ බැඳුම් කර හොරකම් පිළිබඳ ඔයගොල්ලෝ ඇතිතරම් වේදිකාවේ කිව්වා ජනතාව අපට ඡන්ද දී අපිව අනුමත කොට ඇත. එහෙනම් ඔබතුමා කියනවා ආණ්ඩු පක්ෂයේ වැඩිම ඡන්ද ගන්න ගත්තොත් ඒගොල්ලෝ ගත්තොත්. ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ ඒගොල්ලන්ට බලය වැඩි වුණොත් ඒගොල්ලෝ අර්ථකථනය කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අර්ථකථනය කරන්නේ අවුරුදු 3ක ක්‍රියාමාර්ගයේ ජනතාව අනුමත කොට ඇත. බැඳුම් කර ගනු දෙනුව, පාසල් නිලැදුම කප්පාදුව, වංචා දූෂණ අකාර්යක්ෂමතාවයේ සඳහා අනුමැතිය ලබා දුන් ඡන්දයක් ලෙස ඔවුන් මේක අර්ථකථනය කරනවා. ඒ නිසා මම කියන්නේ උට දෙන්න එපා. උට දුන්නොත් මොකද දන්නවද වෙන්නේ? අපිටත් කතා කරන්න බැරුව වෙනවා. අපි පාර්ලිමේන්තුවේ ආයේ බැඳුම් කරේගෙන කිව්වොත් ඒ පැත්තෙන් නැගිටලා කියයි ඔයගොල්ලෝ දැන් කියලා වැඩක් නැහැ. ඇති තරම් කියලා ජනතාවට ඔක කිව්වා. ජනතාව ඔක පිළිගෙන නැත. ඒ නිසා يعني විපක්ෂයේ තියෙන සටන් පාටවල පවා අර සැර බල බාල ක්‍රීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා ඒ කණ්ඩායමට ලබා දිය යුතුනේ. අනිත් දෙකට නම් ඉතින් දෙන්න බෝන්නේ නැහැ. ඉදරමඩ කියන්නේ තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේකේ නව අර දේශපාලන සංඥාව වෙනුනොත් ප්‍රාදේශීය වැඩ කරගැනීමේ කියන අර්ථෙනුත් මම හිතනවා මේ රටේ ජනතාව එක අවස්ථාවක් අපිට දෙන්න. අපි මේ ප්‍රාදේශ සභාව අනිවාර්ය මේ ප්‍රාදේශ සභාව වලට පැවරී තිබෙන බල සීමාවන් ඇතුලේ වෙන්න පුළුවන් උපරිම දේ අපි කාර්යක්ෂමීතු කරමු. අපිට එකක් දෙන්න. ඊළඟ දේශපාලන සංඥාව අපිට දෙන ඉතා හොඳ දේශපාලන සංඥාවක්. ඒ දේශපාලන සංඥාව අපි හිතනවා එළඹෙන ජාතික මැතිවරණවලදී පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ඉවහල් වෙන සංඥාවක් මේ ඡන්දෙදි ලබා දෙන්න. දැන් පැති දෙකෙම ගත්තොත් මම විශ්වාස කරනවා ජනතාව විසින් ජනතා විමුක්තිය තමයි දෙන්න ඕන. මගේ අවසාන ප්‍රශ්නය ගම දීලා බලමුද කියලා අහනවා. දීලා බලයිද? අපි හිතනවා දෙන්න කියලා. ඒ මොකද දන්නවද සංක? අවුරුදු 70ක මේ දේශපාලනය දැන් ජනතාවට අප්‍රසන්න වෙලා නැද්ද? කවුරු හරි විශ්වාස කරනවද තවදුරටත් මේ පක්ෂ දෙක, ඇත්ත දෙකක් නෙවෙයි මං කල්ුත් කිව්වා, මේ කණ්ඩායම් බලය අරගෙන අපේ රටෝ අපේ රටේ ජනතාව අපේ ඉදිරියට ගෙන යාවි කියලා විශ්වාසයක් තිබෙනවද? අවුරුදු 70ක් ඇතුළේ මොකද්ද අපිට ඉටු කරේ? මහා නායකන්දක අපේ රට ඉදිරිය කරා, මහා පරිසර විනාශයක් ඇති කරා. මිනිස්සු පස් කඳු වලට යට වෙලා මැරෙනවා, කුණු කඳු වලට යට වෙලා මැරෙනවා, ගම් වතුරට මැරලා මැරෙනවා, ඩෙංගු වසංගතය ඇදලා මැරෙනවා. මම කියනවා මේ පාලකයා අපිට මේ මොකද්ද හදවතක් ක්‍රිය වෙලා හිටපු ගම මැරෙනවා, ඒ වගේ වසංගත මොකද මේ වකුගඩු රෝගෙන් රෝග පැතිරෙව්වා. ඒ නිසා මේ පාලකයා අවුරුදු 70ක් මේ රට පාලනය කරලා අපිට මැරෙන්න තීරණය කරලා තිබෙනවා. මැරෙන ආකාරයෙන් නිදහස දීලා තිබෙනවා. ඒ පැත්තෙන් ගත්තොත් සමාජයක් හැටියට ගත්තොත් මා කුඩු වසංගතයක් අපේ රටේ පැතිරුවා. කුඩු ටොන් කිලෝ ගණන් අහුවෙනවා. එක කුඩු ගේන මිනිහෙක් අහුවෙන්නේ. ඒ නිසා මේ කුඩු කාර්යයන්ට රැකවරණ මේ දේශපාලක ඇදෙනවා. ඒ වගේ මා දැක්ක මේ රටේ පුවත්පතක වාර්තා කරලා තිබුණා අපේ රටේ ගණිකා වෘත්තියේ දෙන තරුණියන් 45000ක් ඉන්නවා කියලා. මම හිතන්නේ බීගම වෙළඳ කලාපෙත් වැඩ කරන්න නැතුව 45000ක්ම වෙල බලන්න මම නිකන් උපකල්පනය කරනවා. ඒතර වෙළඳ කලාපයක වැඩ කරනවට වඩා වැඩි තරුණියන් ප්‍රමාණයකට තමන්ගේ ජීවිකාව පවත්වාගෙන මේ ගණිකා වෘත්තිය තෝරාගෙන සිද්ධ වෙලා තිබෙනවා. කුමන රටක්ද? අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ මුළුමනින්ම කඩාවැටලා දරුවන්ට තමන්ගේ අධ්‍යාපනයේ වෙනුවෙන් පෞද්ගලික ටියුෂන් මත නම් තමන්ගේ දරුවගේ මුළු අධ්‍යාපනය රඳාපවතින. ආණ්ඩු අධ්‍යාපනයේ වගකීම අත්හැරලා නම් සෞඛ්‍යයේදී
මිනිසුන්ට තමන්ගේ රෝහලෙන් බේත් ගන්නවා වෙනුවට තමන්ගේ අතීතීර සල්ලි ගන්න සිද්ධ වෙලා තිබෙනවා නම් ආණ්ඩුව තමන්ගේ සෞඛ්‍ය වගකීම අත්හැරලා තිබෙනවා නම් මිනිසුන්ට ආහාර පාන ටික අට්ටුම තරමේ පාලකයා ලෝකේ හැම රටක්ම සංක අවදාන යොමු කරන පුරවැසියන්ට අත්‍යට සරිලන මුදල් ප්‍රමාණයකට ගැළපෙන ආහාර වේලක් ලබා ගන්න. හාල් ටික, පොල් ටික, එළවලු ටික ඒකත් දෙන්න බැරි වෙච්ච පාලනය. ඒ නිසා මම කියන අවුරුදු 70ක් මේ රට පාලනය කරලා මේගොල්ලෝ අසාර්ථකත්වයේ ඔටුනු පළඳගෙන තිබෙනවා. ඒ නිසා තවදුරටත් මේ පක්ෂ දෙක දෙන්න එපා. අපි කියනවා මේ රටේ ජනතාවට අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක් හදමු. ජනතා විමුක්ති පෙරමුණ අඩු තියෙනනම් අපිට කියන්න. අපි සද්වාවෙන් ඉතාමත් පිරිසුදු චේතනාවක් අපි දේශපාලනය කරමින් තිබෙනවා. අපට පෞද්ගලික කිසුවක් උපයා ගැනීම අරමුණක් අපිට නෑ. මේ රටට හොඳ වුණොත්, මේ රටේ හොඳ අනාගතයක් ගොඩනැගුවොත් ඒකේ ප්‍රතිලාභ අපිටත් ලැබෙයි. මොකද අපිට පෞද්ගලික වෙනම ප්‍රතිලාභ ලබා ගැනීම අරමුණක් අපිට නෑ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන අපේ රටේ දේශපාලන නව අලුත් නව ගමනකට යොමු කරමු. මේ පැරණි, ඔද්දල්ලුණු, කිල්ලුණු, පිළිණුණු, කිලිටි මේ දේශපාලන විනාශ කරමු. ඒ නිසා හැම ජනතාවම පිල්ලා හිටින්නේ නව දේශපාලන ගමන දොරටු විවෘත කරන්න. ඒ සඳහා හොඳ පියවරක් මේ ලැබෙන පළාත් පාර්ලිමේන්තුවරණ දිගන්න. දහවෙනිද තමුන්වහන්සේලා පෙබරවාරි 10 සීනුව ඉස්සරහින් ඡන්දය දීලා ජනතා විමුක්ති පෙරමුණ මා කලින් කියපු අර ඉදිරියට යනවා යයි කියන ඊළඟ බලයක් ගොඩනගවා යයි කියන දේශපාලන සංඥාව ලැබෙන ප්‍රතිඵලයක් ලබා දෙන්නත් ඒ වගේම ප්‍රාදේශ සභාව අපිට බාර දෙන්න අපිව සහාතික වශයෙන් ගොඩනගනවා ඒ සඳහා අපිට අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම මේ රටේ පුරවැසියන්ගේ ඉතාම කාරුණිකව අපි ඉල්ලා සිටින කැමති. හොඳයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාන්නේ අපේ ඇරවිම පිළිගෙන අද 360ට සහභාගී වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ වගේ වැදගත් දේශපාලන උණුසුමක් කියන වෙලාවකදී අපටත් මේ අවස්ථාව ඔබගේ නාලිකාව විසින් ලබා දීම පිළිබඳව. අපි ලබන සතියේදී සුපුරුදු විදිහට සතියේ සමාජ කටගැස්ම දරන 360 නම් ආයිත්.